න්රතර දපත අප වෙනදවගේ හරියට ොකල්ලගේ දක්්ටාව ඔබ සූධනින් ඉන්න බව දන්නහින්ද. එමනේද හරියට හරි අපි ඔබ අපි එනකම් බලාග ඉන්න බව අපි දන්නවාමයි රත්තරන් දපපුතිමකද සමහරක්කාය වැඩ සතහන පටන්ගැනීමට පෙර සාමාන්‍ය හයට මිනිස්තුූ තිහකට විතර කල්න්න සහරකට්ටිවෙට ඉන්නවා අපි නිරන්තරයෙන් දැකීම හැකාවව තිබන වගේම ෆස්ක් එක හරහ නිරන්තරයෙන් සම්බන්ධ වෙනවා. ඉන් එහිදා මරතරන් දපපුතේ අපි හරි සතුටුයි බත් අප එනකම් බලාගෙන නිසා අපි ඔබගේ බලාපොරොත්තුවේ දිරම රකිට රකින බවත් අප ඔබ අනිර් යන ති එහි රතර දපපුත ංකාව ලොකම න්ල්යින් පසල ප ඩශ අපි නිරන්තරෙන්ම අප ඔබ අ්‍ය ඔ ජීවිතයට අ්‍ය ඔබට ලැබියයුතු බොහෝ දේවල් රැගෙන එන්න තම හැම හොතකම උත්හ කරන්න ඔබේ ජීවිතය තැනකින්. ප්‍රමාණයකින් විතරක්න මේ මරතරන්දුව පපුතේ ඔබ සාර්කත්වයට දැකීමේ අශතාවය තියන්නේ සෑම දේකම් ඒ තමයි දැනුමෙන් ඉතරක්න මේ ඔබේ කුසරතාවයන් වලින් ඔබේ ආකල්පවලින් මේ සියලු දවල් වොලින් ඔබේ ජීවිතය ඔබ සාර්ථකය වනවා දැකීම තමයි අපේ තින එකම බලාපොරොත්ව. ඉතින් හෙටදවසේ ලෝකය බලා ලෝකය බාරගන්න සූදානමින් ඔබ හටදවස මේ සමාජයේ වඩා සුභෝවාදී තැනකට රැගෙන යම සඳහ සූදානම් වෙලායි ඔබ නිරන්තරයෙන් තමුන්ග ජීවිතය සාර්ථ කරගන්නවා නම් කෝමද සාර්ථක කරගන්නේ කියන කාරණාව ගැන තමයි අතිසේ වැදගත්ය හිතන්න ඕන කාරණාවෙන්. එක් කාරණාවත් තමයි රතර දූපති ඔබ මතක තබා ගන්න ඕනේ පළවෙනිදේ අපිට දැනුමෙන් පිරන්න පුළුවන් ට දැනුුවෙන් බොහෝ දේවල්ල අපේ ජීවිතරයකතු කරගන්න පුළුව හැබැයි ඒ සියල්ල අතර අපේ ආකල්ප සහේ කුසලතාවයන් තා එහෙළමට්ටමින් සංකරධනය වෙලා නැති නම් ඒ දැනුමෙන් අපිට ප්‍රයෝජනයයක් ගැනීම හැකයාවක් ලැබෙන නෑ මර තරද පට මොක්දම කිව කරන ඔබට තේරු ෑ නේද ඔබ ේරු නෑ මකොහොද ම මේ කියන කාරනවා ඉතා හොදිහ ගන්න මේ නක ඔබට දැනුම හොයාගන්න පුළුවන් දනම හයයාගන්න ුවරු රහරගන්න පුළුවන්තර්ජාලය වා විතා කරලා ගන්න පුළුවන් පොත්පත් හරහ අරගන්න පුළුවන් මේ වගේ දැනුම බොහෝ විසිරිච්ච දේවල් හරහා ර ගනීම හැකයා ඔබට තිය එක හරි විෂය දැනුම ඔබට එකතු කර ගැනීම හැකියාව තිබ මේ 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 දැනුම එකතු කර ගැනීම සහ ජීවිතයට දැනුම ලබා ගැනීම හැකියයා ඔබට බොහෝ දවල් ඔබට හඳුනාගැනීමේ හැකයා ඔබට තියෙන හැබැයිම රත්තරපඒ සල්ලම තිබුණ තිබුණා කිය දෙ ඔබට ලබාගැනීමට බැහැ දැනුමම දැනු ඕනේ ඒ තමයි ම රත්තරම් දුපුුතය ඒ දැනුම හරියට ප්‍රයෝජනය කරන්න ඒක හරියට ප්‍රයෝජනයට අරගෙන ජීවිතයේ ඉදිරිිය සාර්ථ කරගන්න නම් අපි ගාවතියෙන් ඕනේ අපේ ආකල්පමය වෙනස්කම් ඒ තමයි මේ කාටොක්කත් හදන්න බෑ අප අප ජීවිතය අපි විසින් හගත යුතු දේව ඩ හිටිය දැක්හම හිටින එක අසරනයක්ට පිහිට වෙන එක එවිතරක් නෙමේ අසාධාරණකමක් වැරැද්දක් දුටුවිත නොකයාඉන් නැතුව රන්ඩු නොවී කෙනෙක්ට දෙයක් පහදාදෙන් උබට පුළුවන්ෙන්ව විශේෂයම ඔබේ හොඳම යාලුවෙට ම මේ කියන කාරණා හොඳ තහත් ඔබේ හොඳ මේ යාළුවෙක් නරක වැඩක් කරනවා නම් නැත තව යාළුවෙක් එක ගාගන්න හදනවා නම් අන්නම අරත්තරන්ඳ කපත ඔබට තියෙනවා වගකීවා. ඔබට පුළුවන්ගන්න ඕනේ හොට කියන්න එපා ඔය වැඩෙක් කරන්න ඒමකරොත් එයාට අත්්‍රී දෙෙනවා ඔයාට හොඳ යාළුවෙක් නැතිවෙනවා ඔයාට හැමෝගිම තියෙන ආදරයේ නැති වෙනවා ඉ ඒහි ඔබ හැම වෙලාෑම උත්සහ කරන්න ඕනේ සියලු දෙෙනත් එ එකතු වෙලා ජීවිතය ඉදිරියට යන්න කියන එක තමුන්ගේ යාලුවට මතක් කරලා දෙන්න පුළුවන් එන්න ඕට තමුන්ට මේක තමයි වැදගත්මදී අපි හැමලෑම හිතන්න චිදී මොකදදේ අන්න තමුන්ගේ හොඳම යාළුුවාව හරි මකට අරගන්න එක දැෙනක්ට හිතන්න පුළුවන් එන්න යාළුව ඉල්ලනව මගේ ඊයේ ගෙදර වැඩ ටික කරලා තිබුන්ෑ අනේ මට පොත දෙන්න ලියන් ඔයා ගෙටික මං කොපි කරලා බාර දෙන්නන් සර්ට හරි ටීචට හරි. යාළුව අහිතනව මේ මගේ හොඳ මේ අලුව අේ එයාට බැොත් ටීච නැත්තන් සර් බැන් ොත්ේ යාට ඒහින්දා මං එයාට දෙන්න ඕනේ මගේ මම කරගෙනපු ගෙදරවැ ටිකේ යාට ලියාග. ොද ුවක් හොඳ ලක්ෂණ ඇද මේක මොක දුබ කියා නෑ ඇයිතේ හොඳ හළුවෙක් නම් තමන්ගේ යහළුවට ඒ වැඩේ කරගන්න වැරි වෙලා තිබුණාන්නම් ඒ යන කාලයේදීම එයාට කියලදනම් මේ වැඩේ ඔයා කරන්න මෙහෙම මේක තමයි මේමෑ උත්තර වෙන්න මේවා උත්තර වන්න නම් ඔයා මේ විදිර එකතු කරන්න ඕොන් මේ අඩු කරන්න ඕො එක ගුණ කරන්න ඕන එක බෙදන්න ඕන. එයාට යාලුවට කියල දෙෙනක තමයි මුගේ යුතුක වෙන් තමු දුන්න තමුගේ පොත්ත යාට බලන්න එයාමකොත කරන්නඒ කොපි කරලා ලියලායා තීජකෙන් හරිියක් ගන්න එක විතරයි වෙන් හැබයි කවදාවක් අතේ වර දෙයා හදා ගන්නවාද. ෑ. හොද යාලුවක් කියනෙ කරන්නේ හැමවෙල ම තමුන්ගේ යාලුව රක් න්න රකින්න කොහොම ොද දිගකට රකින්න ඕොනාව එහින්දා ්‍රශ්පත්තරල් ලියනකොට කෙදර වැඩ අරගෙනනකොට හොඳ යාලුවේ කිසි වෙලාට තමුන්ගේ යාලුවට කොපි කරන්න ඉඩ දෙන්නේ නෑඒ විුවට කරන්නට උතෝ කරන එක ඇයි තමුන් දන්නදේ යාට කියල දුන්න හම යාග ජීවිතයා එතන සාර්ථ කරගන්න නිසා ම රත්තරන් දුවපුතේ කිසි වෙලාෝකගේ වැඩිය කරන්න එපා ඔබ නෙමේ අමාරුවයටට ෙහෝ හො යාලුවෙක්නම්මත හොඳද කරනාවක් කියන්න ඔබ යාළුවෙක් නම් හොද යාළුවෙක් නම් ඔබ ග හොඳම යාලුවට ඔබ කතා කරන කතා කරලා කියන්නන්න ඩපි ඩුකේ එක බලන්න අපිත් එක මේ පාඩංවල්ට එකදිකට ඉන්න යාලුවට යෝජනා කරන්න ඇයි ඔබ කිසිමලා නකද දෙකට න මේ කර ඔබ කතාරන්න වඩත් සපුබවාදකට ඔබ දන්න වනේ රත්ර දුපත පහොගගේ කාලේ අයිල අක් කල කරගත්ත බොහෝ අනතුරු ප්‍රමාණය අර සමාහරක්යිලා ඉස්කෝලේ සාමාන්‍ය භාග පෙ ලියනකොට සමහරක්යිලලා ගහිල්ල මුහද නාන්න කිිල යා අලු දෙන්නම එකසරේ ගාගෙන ගිහිල අම්මතාතකටක් කියල නමේ ඉගහිල්ල තියෙන හොර ගින්තිේ. සමාරක් කට්ටය ඇලක ගිලන එකක් පව්ගේ කාලේ වීඩුව එකක් මුල් ලංකාවේ හැමතනම ගිය TVව චැනලල පෙන්නවා ස්කෝල න වයස ලමයි ටිකක් සාමාන්‍ය පෙළ ගල ඇලක ගහගෙන කිය එෙක් හැබයි යා ගහගෙනනකොට බේරගන්න කවුරුක් හිටියනෑ ඇත්ත එකමගේ යාුටික මොක්ද කකර එකොට කරන්න දේකුත්න එතකොට හොඳ යාුුවනම් ඒවාගේ දේකට යෝජනා කරනවද කිසිම වෙලාක යෝජනා කරන්න මේක තමයි රත්තරන්ද පුතේ ඇත්ත අපි උත්සාහ කරන්න ඕනේ හැම මහෝතකෙදම තමුන්ගේ යාළුවා වැරද්දක් කරනවා නම් ඒ වැරැද් දෙෙන් එයා බේරගන්න මේ වගේ දේවල් කරන්න එපා කියලපියයාට කියන්න පුළුවන්කම අපිට තියෙන් නොනෙ සහ ඒ දේවලට අපි උදවුුණො කරින් නොන අපි. ඒදම රත්තරන් දුවපුතේ ඔබට පුළුවන් හොඳ යහළුවෙක් වෙන්න. හොඳ යහළුවෙක් වෙනවා කියන්නේ තමුන්ගේ යහළුවටත් මඟ පෙන්නුන කෙනෙ. හොඳ යහළුවෙක් එෙනවායි කියන්නේ තමුන්ගේ යහළුවාගේ ජීවිතය සාර්ථක කරවන ඔත් එක්ක එකට අත් දෙක බැඳගන්න ගිහින් දෙන්නගෙම ජීවිතයේ සාර්ථකත්වයට පත්කරගන්න හොඳදේට හැමමහොදම එකට ඉන්න නරක දෙයක් කරන්න උත්සාහකරොත් ඒක වලක් වන හොද නරක දෙක හැමවෙලායම කියලා දෙන ඉගනගන්න සහයෝගයෙන් කටයුතු කරන හැමෝම ආදරය කරන ළමයෙක් වෙන එක තමයි ඔබේ වගීීමවේ දැමයි රත්තරන්දුපුතේ මේම ජීවිතර එකතු කරගන්න ඔබට පුළුවන් දැනුම ඌර තරන් ජීවිතරය එකතු කරගන්න ැබ එකට කවරුවක්ත්තුට වශවෙෙන් නෑ. උබ පුලන් අන්තර්ජාලය පොත් පත් මේ සියල්ු දෙල්ලින් එකතු කරගන්න හැබැයි ඔබට බැරි එක දෙයක්තිේ නමකදදේද. ඒ තමයි ඔබේ ආකල්පය වෙන කාටවක් අත් ොවෙල දෙන්න බැ. ආකල්ප හොයාගෙන යන්නත් බෑ ආකල්ප ඔබ ඔබේ ජීවිතයට එකතු කරගන්න මේ හොඳ දේවල් හොඳ පුරුදු මේ තමයි අපේ ජීවිතය අපේ ආකල්පක කලක දෙමයි අතර දු ලපුතාට පුුවන්ෙන් නොන ජීවිතය සාර්ථ කරගන්න එක ඒවා සියල්ල අතර ඒ හැම එකක් අතර තහුන් ජීවිතය අතිසයෙන් ඉදිරියට රැගෙන යන එක ඒ සියල් අතරතුර ජීවිතයට පන්නරයක් කරගන්නත් තා පොඩි කතාවක් කියන්න. ජූති දෙය මං කිවන අපි හරි ආඩම්බරයි කියලා DPශ ඔබත් හරි ආඩම්බරය ඇයි ඔබ අපිත් එක්ක ඉන්නකොට ඔබ අපිත් එක්ක ඉන්න කොට හැම මොහතක දිීම රත්තරන් දුව පුතේ අපි හරි ආඩම්බරයකට පත්වන වෙයි අපි හැම වෙලාෑ අලුද්දයක් කරන්න අපි හැමලෑ අලුද්දයක් කර තම උත්සාහ කරන්න ඇයි ජීවිත ර්ත කර රතර පතිත වන පි ත්ති නක කිය. අයිල ිල්දරන මක අපිDP සාමාන්‍ය පෙළව විභාග කරපු අයලට උදව් කර මාස ගණනාවක් අවරුද්දක් එක හමානක කාලයක්ඒ අ කියලා අක්කලට ප්‍රධාන විෂයන් සියල් සියල්ල එකතු කරගෙන අවුරුද්දක් විතර වගේ කාලයක් පහුගේ කාලේ රාත්‍රී අටේඉඳල රාත්‍රී දහය වෙනකං එක දිගටේ අියලට පුනරීක්ෂණ වැඩ සහන් පාඩම් වැඩ සතහන් බොහෝ දෙවල් කර අයිියලක් කළට.ඒවගේ තමයි හරිත TV එක රහා සහ ෆස්බුක් සහ YouTubeු කනල් එක හර මේ සියල්ල හර අක් කළ පුදදුම තරං ප්‍රයෝජනයක් කරගත්තා මේඩිDPඩකේශන් එකේ සාමාන්‍ය පෙළ විභාගයට සූදානක් විච්ච අය සතුට රණාවක් කියන්න. මේ මාස දහතුන් එනි ඉඳලා. මේ මාසි දහතුන්ෙන්ද ඉඳලා ඔන්න නැවත පටන් ගන්නවා පහු සාමාන්‍ය පෙළවි හැ කර සියලු මයිගලක් කළ වෙනුවෙන්ම නැවත ඉස්සරගෙන මේ කාල ටිකල් ලොක් වෙලා වැඩි වෙලා සියලු විෂයන් සමාග සියලු විෂයන් සහිතව මරතර දූපතේ රාත්‍රී අටේ ඉදල රාත්‍රී දහය දක්වාත් රාත්‍රී දහයි තියේ සිට රාත්‍ර දොළහ දක්වාත් මතර ශයන් සියල්ල එකතු කරගෙන. පාඩම් විෂයන් සියල්ල එකතු කරගෙන ඔන්න ඔබේ අයිියක්කට පුළුවන් ජීවිතය සාර්ථ කරගන්න විශේෂම මේ වරුද්ධේ දෙ සම්පර්මාසය විභාගලියෙන අයිියලාක් කළට මෙන්න. පුොනරීක්ෂණ වැඩසතහන් පාඩම් පිටම් පාඩම් තේමාවන් පිඩින් තේමාවල් ලංකාවේ විශිෂ්ඨතම ගුරුවරු සියල් එකතු වෙන දැවන්ත uh, uh, YouTube නාලිකාව DPඩකන් ඔන්නමය පපුතේ ඔබේ ගෙදරටනෙන ඔබ අගයක් අගේ ජීවිත සාර්ථකර ඉතින් ඔුන්ට කියන් ඒගේ මේයනකොට උසස් පල විවාහගේ සදහ පි සි අයලක්ර පු ික්ෂ වැැස තා සම්පර්ණය යනවා සතියේ ද පහම සතිය දවස් හතම යනවා උදේ හතේ ඉඳලාක් හවස පහදක්වා කාලයට. උදේ හතේ සිත හවස පහදක්වා සියලු විෂය එක ජීවවිද්‍යාව උමගනිතය. වානිජ සහ කලා මේ කියන විශේසීම විතරක් නමේ ඇයි තාක්ෂණවේදය . මෙ සියල්ල භාවිතා කරමින් සතියේ දවස් හතේම එකදිකට උසපල ය දක් කලට මහා විශල වැට සහ ප්‍රමාණකරන ලංකාවේ දැවන්තම ගුරුරු අපි රගත්වොත් ලංකාව න්න විශිෂ්ඨතම ගුරුවරු දුෂම වදුගේස ඒවගේ එත් එක පෙළට හිටගත්ත බොහෝ දක්ෂ ගුරුරු රාශයක්ක් ඉන්නවා. න් ඒ ේලල් දෙන ගම ඉගෙන ගැනීමේ වාසනාවතයන ඔබ අල්ල ති ඒගල්න්ටතේ අවස්තාව වන දර ය දගන පනඩදක් කියක පිරි ගත් පලලි පනඩමකක්ද ඔබ හොද යාලුව එක් නම් ඔබන් දුරන්න සිලමු දෙදනටක කියා එන්න කියලා කිය න ප ඩිගේෂන එකට දෙවෙනක තමයි ඔබ යාලුුවට උද කරන විදි ඔබ තීන්දු කරගන්න මේ ආකල් ඔබ ජවිතල ෙකතුරක් තුන් ඒ නගක තමයි සාමන්‍ය පෙළ විභාගේ සඳහ පුන රක්ෂණ වැට සහන් සියල්ලම් පටන් ගන්න ඒ පටන්ගන්න මේවා සිදහතුන්ෙන්ද දා හතරවෙන්දා පොසොන්දවස ඊට පෙර දවසේ. ඔන්න ඒ අයලකර වෙනනිසිේ මේ වැඩ සහ පටන්ග රා්‍රී අටේද රාච්‍රී දොහ මාර දක් ොහ වෙනකා දොලහ මාරණවේ රාච්‍රී දොලහ වෙනකක් තිබෙන ඉතින් ඒ වැඩස සහන්සිියල්දන සහභාගි වන්න කියන් රාච්‍රී අටේසිත රාච්‍රී හයදක්වා එක විෂයක් ඊටසේ රාච්‍රි දහ ඇතියෙසිට දොල් හ දක්වාතා විශයකති ඉති නැං හරිනම් හරි දැම්මකොත කිය අපේ කාල සටහනත් ඔබට මතකෑඇද මේ කාලසරහටක් මතක තියයාගන් මේ කාල සතහනයේ හැටියයට හෙට මම එන්නේ නෑ ඇයිඒ මගන්න කෝද හෙ චදි මල්ිටිචේන නෝගොල්ලුගට ති චන්දි මලිටිචේ හෙටේන හිද ම හෙටේන චදදිමල් ිචේෙ ඉංග්‍රී විසියත්ය සම්පූර්ණ බත්ක සාගච්ා කරාව. අයි නැවත් අපිද අපි ආය හම්බුවනකවදදායි හම්ේ සංදහවස තුනට ඇයි හටරත දො හිද ඔබලට ලියන්න පුුවන් දෙවිනි ප්‍රශපත්‍රයයක් අපි ලියපු පලවෙනි ප්‍රශපතයයේ දෙවිනි කොට ෝපටයි නවතහම වෙනවා අන්න ඒ ප්‍රශ්පත්ත්‍රයේ ඔබ ලියන්න ඕනේ හෙට රහට න මේ නත්තනන් සිරසු සහිද දවස්දිගට පැහතලිසටක් උබට වෙනවා ප්‍රශපත්තය ලියන්න ඒ ප්‍රශපත්‍රය බාගතරී උබට කරන්න මෙමනැතන් අතරජාල ඉදලා ඔබට ලවීම හැක අවතුම සියල්ල භාවිතා කරලබත ලියන්න සද හෝසතුරුට අපහෝ නැවතතාපි හමුුව. එහමනම් අපියන් දවස අපිට උපාඩමට මල් නොපි ප ශාක මල් නොපි පෙන්ෙන ශාක මොනවාදින් අපි ඒ ශාක ගැන කතා කරලා බොහෝ දේවල් කතා කරලා වසන් කර ඒ අතරතුර මට කියන්න මල් නොපි පෙන ශාක කියයන්න මනවාදකර ද අපි මල් ගැනන කතා කරේ ඩාක කොටස්ටිගේ තමයි අපි මේ තාම යන්න තම අපි බිජවලට ආාවවෙත්නන කනේ න්න ආරි මේ මල් නොපි ශාක මල් පිපෙන් නැති ශාක වර්ගත් තියෙන තියෙනවද නැද්ද තියන මේකට හේතු විච්ච කාරණාවල්ලගේකුත් තියෙනමයි රත්රදුුව පතිේ මොනවදේ මල් නොපිබෙන ශාක දැක් මෙමනි මල් තියන නම් මල් එන්න නම් සත්තු ඉන්න පෑන් සත්තුුන්ගෙන් පරාගනය කියන ක්‍රියාවලිය කරගන්න පෑෙන් නේද ස සත්තුන්ගෙන් කරන පලවිනි කාරණාව ඒකනම ශාකයක් දැඟී ගෙන කතා කරල නති ද මේ මල් නොපිපෙන ශාකපි අරගෙන බැලූත්වේම වොහෝ විට අපේ යිතිහාසික පැරණිම ශාක වර්ගටික තමයි මල් නොපිපෙන ශක විදිී අපි හඳුන්නන්. ලංකාඩ මෙ මයිලෝකේ තව මල් නොපිපෙන ශක තිබෙනවා ඒ අතර තුර ලංකාවේ මල් නොපිපෙන ප්‍රධාන විදිහට අපිට හම්බුවන සාකටික තමයි මේ එකතු කරග තියෙන්නේ පලින් ජාති තමයි මඩු මඩු ගැහි ගෙඩි හැදෙනවා හැබැයි මල් පි පෙන්න්නේ නැහැ ඇෝමහිතාග අටික ගහ මල් පිපෙන් නැයි කියරන අටික ගහ මල් පිපෙනක්. තා චූටි මලක්. හටද මල් නොපිපෙන ශාකතියෙන මඩුඉළඟට පාසිවර්ග. පාසිවර්ගවල මල් පිපෙන් නෑම රත්රද ේ සමරකි මේ ලෝකයේ පටන්ගත් මුල්ම කාලයේද භිවිච්ච ශාකවලින් කක් වෙන්න ඇති ඔ පාසි වර්ග. එඟට සැල්වීනියා සැල්ලින ඔබ දැකරල තියෙනවා මෙෙම මතු තු ජලය මතුපිට පවෙන ගහක් සැල්ලීනය. ඉක්තරා විදිකට මේ සැල්වීනිය හරි හානිකාරි ශාකයක්. එකඇේ දැන් ජලයඉන්න මාලුන්ට අවශ්‍ය වන ක්සිජන ප්‍රමාණය ලබාගන්නීම රත්තරන්දූපුති මතුපිට බ ගෘෂ්ටය මතන තන් ජලය මත ඔහුලඟ වදින කොට තමයි. අර ජලය උතු මේ උරාගන්නේ ඔක්සිජණ උරාගන්නේ ජලයට ඒ වදින වෙලාවටකැන ඔහුල්ලඟ වදින විදිහත්ක්. සැල්වීනියා තට්ටුවකින් මේක වැැහුණාම සැල්වීනියා ප්‍රමාණය තත්ටවක් උඩින් වෙහිල වැැහිල වැහිල වෙෙහිි නොට සල්වනිිය බෝවෙන්නේ ඒ ගහ සැල්වීනිියක් ගහෙන් තව ගහක් හදහදා හද හදා හද හදා හද හදා පැතිරීම. මයි සිද්ධේ මේ මතුපිට සම්පූර්ණයෙන්ම මේ ජලය මතුපිට මේක වැහි ලගියෝ. එකක් හිරුවලිය වැටන එක ඉතා හොඳින් නිවැරදිව අර ජලයට වැටන්නේ නෑ ඒක එකක් දෙවැනි එකක් ම ජල්ල පෘෂ්ටය මත අර හුලං වැදිලා ක්සිජමා ජලය ඉන්න සම්මාලුන්ට සත්තුන්ට අවශ්‍ය වන ක්සිජන් ප්‍රමාණයර ජලයත් එක මිශ්‍රවෙන එක හ එහින්ද මේ සැල්වීනියා කියන්නේ එහෙම හානිදායක එක්තරා විදිර රගත්තාම ශාකයක් හැබැයි එයා එයා කාටවක්කක් කරදර කරන්න ඇතුව එයා විසින් එයාට ඕනයා විදිහම ත සාාක හද හදා හද හදා යෑම හැකියාවත තා වේගී උදරමයි රත්තරන් දූපට මගක යන ඉතා වේගයෙන් එයාට පුළුවන් ඉතා වේගන්. එයාට ොළුවන් එයාගේ වර්ගයා බෝකිරීමේ හැකිය ආහොත රදැන් ඔය සාමාන්‍යෙන් ඔය කොළ ාස්විතව ප්‍රදේශයන් වල තිබෙන වැැව්දිය මත සැල්ලින ඉත වේගෙන් බෝය නො ඒ වගේ මතමයි ගම්ම ගම් ප්‍රදේශන් වල තින වැැව්වලත් මේ එකට හේතු දෙගන්නවකුත එකක ජලයේ එයාට අවශ්‍ය වන පොහොර ටික යාරගන්නේ යාගාවතියනවා මුල්ටිකක් කුදු පාට මුල්ටිකක් යා ඒ ජලයේ තර දවල්තම යා උරගන්නයා ඕනව දේවට ඉතින් එයට ඔඕන්න ජලයේ බෝදවල් දේවෙලා තිහිෙද ඒක ඕන දේ අරගන්නවා ඒ විදිරමයා ශාක හදනවා මහ වේගේ මේක පැතිරෙනවා. ඉලගේ තමයි සයිප්‍රස් මේ අපි රටේ ශාකයක් නෙමෙහි සයිප්‍ර ශාක පෙදටවල්ල සාමන්‍යෙන් ඔය අපිගැන කේතු දර ශාක කියල් අපි හදන්න ෆයිනස් කියල අපි කියගන්න ෆයිස් සයි සහ ෆයිනස් කියන එක. අප රට තින්න ෆයිනස්ෙන ශාකයන් ෆ මේ ශාකවල තියන පිහිටීම සීතදේශ ගුණේ සඳහා තමයි පුතේ මේ හැදි තිය. යුරෝපිය රටවල්ට වෙන්න තමයි සාමාන්‍යෙන් වැඩිපුර දැකීමේ හැකාවත මේ ෆයිනස්හ සයිපස් වගේ ශාකවල්. ැ ඒ අපේ රට ඇවිල්ලා ගෙනල්ලා මේ රටේ බෝකරලා අපේ බිමට හුරු කරගත්ත ශාකතම අපි දැකීම හැක තිනටර් පන්ටයින් ඔය සැල්මනාාද සයි ප්‍රස් ඒරඟට ෆයිනස් ඒඟට අපි අරගත් ොත් ඒ විදිේ තව ශාක රාශික්තිීරේ හදාගත්ත යු කැලිප්ටස් බාම් ජාතියතිම සිද්ාලප ඒ වැැසූ දෙෙන් අන්හරි ඒ. ලප සොයිල්ලින් ම එක හදන යු කලිප්ට සොයිල් හදාගන්න ඔය බඩ්ඩරල වගේ ප්‍රදේශන් වොල්ද ම විශාල ශක විදර ගොඩනැගලතින යුකලිප්ටස් ය ඔයිය දුම්්‍රී ස්සාානයේ හෝටන් තැනට යනකට දෙම රත්තර දුළපුරම හොයන් ඔයය දුම්රි ස්සාානය බැහැල තමයි අපි හෝටන්තන් ජන එක මාර්ගයකකැන්නේ පටිය පොලි බැහල යන එකක් ඉට අමතරව අනික තමයි ඔයයේ ස්ටේෂන එක නැ දුර ස්ානය ැහල යනෙ තන්ට ගිහාම යර මංගර කිව බාමල සූ දෙනට කේතුත් ු කලිප්්‍ර සාක රාශිය කේ හර අවට තියෙන. ඒ ඒ ච්චර හොඳ දේවල් නෙමේ එරින එ මේ පරිසරයට හානිකර විච්ච ශාක දැ මේ කේතු දර් ශාකයක් කිය කියන්නේ පොඩ්ඩ කේතුවක හැඩේ තියෙන අපි කියන ම කියන්න හ ශාත වර්ග කේතු දර්ම ෆයිස් කියන්න එහෙම ශාකය න හ කේතුවක්කගේ මේ ෆයිනස් සාක දැ ඇ මේක වෙන්න හේතුව තමයි යුරෝපය රටවල්වලු වගේ හිම වැටෙනවන. එවැ තියෙන හිම තට්ටුවක් දැ මේ සීත දේශකුණයත් එක්ක ද මේ ගොල්ලන්ගේ සීත කාලයේදී මෙන්න මේම සීත තට්ටුවක් මේකුඩහි හිම තට්ටුවක් තැන්පත්වෙන. මේ හිම තත්තුුවත යටින් මේ ඇතුලේ මේ ඇතුලේ තමයි කුරුල්ලුව හෙම ඉන්න. තමුගේ කූි කුඩු තියාගෙන එදැ මෙයාගේ මල්පිපිලා ඒම දේවල් ක්‍රියාවලියක් කරන්න තරම් වෙලාවක් මෙයාට ඇත්ත නෑ එහින්න බොහෝ විට මේ ගොල්ලන්ට මේ කේතුවක් වගේ හැඩට තියෙන හිද උඩින් වැටන හිම පැහහිම පියල්ල මෙහ වැටන හම් බලිම තට්ටුවෙන ටිග්ගල් ැහිල්ල වැටන මහපොලෝට මේ තිරි මහපොලෝන මහපොලෝමොතු මෙ හලල් ඉස්සල වැටන ාක සමන අපි නති කියන්න නත්තල් දකෙල්ලත් අපි නේ ක්‍රිස්ම ත්‍රීකී ල අපි හන්න අන්න ඒවා ඒව මේ ලක්ෂණ දකින්න පුළුව. ඉලගෙක තමයි බේදුරු. බේදුරුව අපේ රටේ වැඩ ශාක අපි ශාක ව මේ වැඩ වැඩන ශාකයක් අපේ රටේ. ඊලගක තමයි මීවන වර්ග ම අත්තර දපට මේ මීන වර්ග කිවොත් අප අරගත්තොත් කැකිල්ල. අල්තිරන ජාතිය කැකිල්ල කියල් අපි හඳන්නන්නේ. වෙද කැකිල්ල කොලයක් කරගත් තොත්තේහම. මේ වගේ මේ හැඩ ඇත් තියන සාාකය පත්‍ර ඇත්තියෙන් මේක මේ යටටිපැත් අප අරගෙන බැලූත්ත හම මේ එක පැ මතුපිට තියෙන්නේ කොළ පාට එක අනි පැත්තරවා නිකං අලුණු ගවගේ හුණු හුණු තටටුවක්ගේ ති අපි කරන්නේ මේ අත්තල තියල ක ඇටි පැත්ත මෙම අර සල් ගහන තත්තු කර තත්තු කරහයා අතේ සම්පූර්ණම සිල් එකක් ගැහුවෝගේ මෙම බැදිල හිත්නවා මෙමට කියන අප කැකිල්ල කියලා මෙ මීවන වර්ග කියන කැකිල්ල කැකිල්ල කියන්නත් මීවන වර්ගය බරාකෝකු කියලා පියහරයට ගන්නේ බරාකෝකු කියලා එකත් කැකිල්ල මීවන වර්ගය මීවන වර්ග පුතේ අපි රටේ තියෙනවා අසී මාන්තික ප්‍රමාණය අපේ රටට ආවේනික මීවන වර්ග ගණ නාව තිෙන ඔබ පුළුවන්න්නම් ඔබ ගිහින් තියෙනවා නම් පෙරදනය උද්බිත උද්විත ද්‍යානයට ඒ වෙනම ප්‍රදේශයක්ති සම්පූර්ණයම මීමන ප්‍රදේශයක් ඉද මීීමන විතරයි පෙන කිසිව ජාතියක් නෑ ගිහින් තියෙනවා බලන්න නගන සර ූ තමයි තර පශසේ අප එතන ගහිල්ල මුලිින්බ කරන්න මකල් අන්න හර තන්ටගේ බත් කන්න හදරුවන ඒ හර එකන මේ අපියන්න ඕන අපියන්න ඕනේ ඇතුල ර ජයවිදත්වය යුතු මෙන්න තැම් බල මරත්තරතු පති තේරුම් ගත මේන එක දැන් ඔබට කරන්න පුළුව මේ වැඩේ ඒ තමයි මේීර් නිරන්තරෙන් අපට දැකීම හැකියයාවති අපින්න අවට ප්‍රදේශයගොට සම් ිරන්තරයෙන් තිරද එක වර්ගයක් කියලාපිට කියන්න බෑ මීවන වර්ගකිවවාම් ගොඩාරියක්තරරි අනික එක තමයි බඩල් හනස්ස. බඩල් හනස්ස කියන්නේ එහෙම ශාකයක් හොල බලන්න ඔබට දැකීමේ හැකියාව බෙනවා බලන්න උත්සාහ කරන්න මේවැ මල් පිපෙන්නේ නැති ශාක. මේමනවාද. නොපි සාකම ටික් තෝරගත්තේ මරතරද මිටවට තව වෙන සිච් ශක රාශයයක් තින පිටවල්ලත් එක්රගත්තව සාමනයෙන් අපිරටමිට තව සැජිරෙල්ලාගේ ලබි හඳන්න චෝටි ශාකයක් තියනවා ඒකත් ඉතාම පොඩි වර එක් ජාතියක් සාමනයෙන් අපි රටේ න්න මූලිකම දේවල් මඩු පාසි අබඇදුරු මීමන වර්ග බඩල් හනස්ස සැනජිරෙල්ල මෙන මීමමගේ දේවල්තම අපිරටේ මල් නොපිපෙන ශාකවිදිී අප. හඳන්නන්න පුළුවන් අපි අ එෙතරගේ හට ඔව නිරීක්ෂණය එක මල් පෙතිවල හැඩ සමානද දැන් වනො වැඩත්තිීව කරන්න. ඔබට පුළුවන් ම මේක දෙන්න හේතුව නිරීක්ෂණ එක කියල දෙන්න හේතුව කුසරතාව උබවර්ධනය කරගන්න මල්ටිකක් කරගන්න හඩදම රත්තරදපති ඒ මල්ටික අරගෙන? මේ කියන වැඩි කරන්නික තුනි පන්ති කරපු වැඩක්ම නවත ොට මතක් කරන එක කරන්න මේක හොඳ කුලතාව සංවර්ධනය නිසා උබේ හැකියාවසා දැනුම වර්ධනය වෙන අත්තිශ්‍යය වැදගත් මේ වැඩසර මේ ර් නිරීක්ෂණයක් මෙත්ත ක්‍රියාකාරකම හරිද මල්ටිකක් කරගන්න මල් පෙතිවල හැඩ සමාන්ධකය බලන් මල් පෙතිවල වර්ණ සමානද වර්ණ මොනවාද කියක් ගලපගන්න උත්සාහරමයි රතරඳදුපට ලේසි වෙන්නේ ඔ වර්ණ ගලපපන්න ඔබ උත්සා කරල බලන්න ඔබට මේකට ගලපන්න පුළුවන් වන්න මොනවද කියර ඔබ ගලපන්න උත්සාහ කර සෙල්ලමක්ෙන්න මේ කියන වෙඩි හරියට කරනවා. ඒවගේ මලක පෙති ගණන්න කිය කියෙනෙකොහොය ෙල්මල මලෙ මල ර පිගනම් මොුවද කියන උත්සාහරන්න ඔබ එතන තිබෙන මල්ටිකක් කරගෙන බැලුව මල් ප්‍රාශයයක්ක් ඔබට එකතු කරන්න බොල මල් වර්ග විදහයක් පහළවක් විස්සක් තියක් හොයාගන්න පුළුවන්න ඔබ හොයාගන්න මල් ප්‍රමාණය අනුව ඔබ විසිස්ටේ බාලට පත්වෙන මහා විශාල දනුවක් ඔබ හොයාගන්න නොවේ ජවිතයට. එහින්දා උත්සාහ කරන්න කරන්න පුළුවන් මේක. කරන්න ට එහෙම කියන පුළනමං එහෙම කියන ඔබ අනිවාර්යම මේක කරන්න ඇයිඒ ඒම කරන්න ඔබ උත්සාහරනකට ට බෝධරුම් ප්‍රමාණයක්ක බේජීවිතර එකතුේ ඒලඟට මල්කපතිගරන්න රන්න මල් පෙති රන්න සමාන කුමන මල්ලල් දැන් තමමුංගාව මල් රාශියක් ටීනවොතොමග මල්ෝර්ගතියක් ර. තො මේකේ මල්පෙතිවල සමානභාවය ඔහොයන් මල් සල්ම රේනු තිබෙනවාද ඒවා හැඩෙන් සමානද කියල බල මේ කියන වැර ටික කරලා ති කියලා බලන්න එටච්චා නිරීක්ෂණය දෙක එක්මින් මැලවියන්නේ මලේ කුම කොටසද ම රත්තරඳදුූපපුත මේ ප්‍රශ්නලට හමකිෙලීම වි දිරම තියබන ඔබේ විෂය නිර්දේශය තුළ රේනිවලල්ට කුමක් සිදුවීද ඔබ කවදකත් උත්සා කරල තිනද බලන්න මලක් වේලන හැට බලාාගන්න නැට උත්සා කරල තියනද බලන් ඔබට ඔබ කරජ තුනේන්තේ නමු ැගුඔට මතකනෑ උත්සා කරල බලන්න මේේටික ඒඟට. ගෙඩියක් කරලක් කටගැනුනා නම්, එම කොටස තිබනේ මලේ පෙතිවලින් ආවරණය වීද නොමැතිවද. නාරි වැදගත් ප්‍රශ්ය. ගෙඩියක් කරලක් කටගැනනා නම්, එම කොටස තිබුණේ මල් පෙතිවලින් ආවරණය වීද නොමැතිවද. ගැ මලක් ගෙඩියක් හැදිචද නර අපි කතාගරපුතෑ මොනවාද. ිභ ෝෂය සහ එතන මනි පත්‍ර ලික වෙච්ච හැට මීතික තමි කතා කරන්න හැබයි ඔබ මේ ප්‍රාෝගක ඔබ බල්ලනය කවදාවක් මයි රත්තරදුව බතියන්න වැරදයකයි ඔබ ප්‍රායෝගිකෝ මේක බල්ලනෑ ඔබ උත්සා කරල බලන්න මේ වැඩේ කරන්න ඇත්තටම කොහොමද කියබල මොක දන්නද ප්‍රායෝගිකව ඔබ ඉගන ගන්නාූ දේවල් කවදාවක් කෙරට බුරු කරන්නත් දෑ ඒ නැති කරන්න තෙරුම්ගත්තදමම කියන එක ඉලගෙතච්චඟබලන්. ගෙඩියක් කරලක්බවට වර්ධනය වූ කොටසතුමනේ මල් පෙතිවලට ඉහලින්ඩ පහලින් මල් පෙති මැදද. මටක උත්තර කියන කියතේ හැබැයි මයිරත්තලන් දරපුතාට වැඩක් නෑ එක. ඇයි ඔබ මග දනුවේ ඊට පස්යන්න හැබැයි ඔබ ඒකාමතක නොත්තමතක වුණ හැයි ඔබ ප්‍රෝගකක ඔබ කරලා තිබෙනවානම් ඔබට පෝකමදක්කම මේ වරදිනවද වරදිෙමන. ඇතයි මේක හේතුව මේ එච්චර වැදගත් ඔබ ප්‍රායෝගිකෝ කරනක තරම් මේ කිසි දෙෙක්ට නෑම රත්රද ඔබට මංකිවන ොට මල් මට ෝකෙතර ල්ටිකොක්කම කියරන්න පුලුවන් උුනන්නම් ඔබට මම කියලදෙන හැම මලක්ම මතක හිටිනවා නම් ඔබ හිතන්නකො මරු එහෙමන එ උත්තර ප්‍රශ්යනෑ ඇැබැ ඔබට මතක හින්නේන්න මට මතක හිටන්නෙ නෑම රත්තරන්ද පුති අපි හයාගෙනග අපි බැලුවොත් මයි ඔන්න අපට මක හි. රූපයක්කින් හොයාගන්න මලට වඩ හත් පසි වෙන සමරක්කිලට මලා අතරගෙන බැලුවම සජී මලක්ද. හත් පසිම වෙනස්. මම කිව්ව කීලිය කලන්කය රේනු ඩිම්පකෝෂයේ ඩිම්බ මේ හොයාගන්න බැලවෙන සමමාරම් මල්ලොද. ඔවු උත්සා කරල බලන් මෙ තියනවද මළක කොටස්ස ඇවිදියට. ස්තම මොම්ම කියය. බුදුරාණ වහන්සේ නම රතරා දුවබපුත වෙනම කතා බුදුම බද්ධ ඉන්න නාගෙනෙ. මම කිව්වට විශ්වාස කරන්න එ ො හල බලන්න එකතමයි ඇත මංකිව්ටත් විශවාස කරන්න ද මම ඔබට බොහෝදවල් කියලා තර පරිසරයේද. මම කිව්ව එක ඇත්ත. මම කියන එක සීට සීය හරිය කල විශසාස කරන්න ත් එපා හොල බලන්න ඔල එක තම මෙතරතින පලවෙනි දේ දම ද මරත්තරද බුතේ මෙතර තින පලවෙනීම දේ මොනුවක්කම්මනේ හොලබලනි හරිද හඩ මෙන්න පහේ පන්තියට අපිඒක තමයි කියනතිෙන පලවෙනීමමදී හොඩදාවේ පහේන් දැන්තමයි පහේ පන්තිටයි මත්‍රු කවමකන්න දීච බීජක ඇත මොකත්. මල් පිපෙන ශාකවල ගෙඩි පල හට ගැනේ. එම ගෙඩි තු පල තු බීජ එකනේ ඇට හට ගනී. බිජ මගෙන් අලුත් ශාක හට ගනී. ගෙඩි සහ බීජස්වභාවයෙන්ම ව්‍යාප්තිය සඳහා සැකස. ඇත ඒ සඳහා ඒවායේ විවිධ හැඩ ගැසීම් ඇත. මොනදබ. මල් පිපෙන ශාකවල, ගෙඩි එකඇන පල හට ගන්නවා මල් පිපෙන සාකවල්ල හැබැයි මල් නොපිපෙන ශකවලත් පිපෙන ගෙඩි තියනවද නැද්ද හැදෙන ගෙඩි තියනවද ැද තිබෙන හොදම උදාහරන මඩු සාකය මඩුෂාකයේ තාම හොදදම උත්තරය. මඩුසාකයත් ගඩි හැදනව නැද හැද හ හැබැයි ඒ ගෙඩි තමයි මේ කතා කරන්න හදනේ ගෙඩි එකන පල පල කියි කියනවා. එ ගෙඩි තු එම ගෙඩි තු බීජ මේ ගෙඩිය තුල තමයි තියෙන්නේ මොනවාද බීජ නැත්තන් අපි කියන නොවාද ඇට හටගනි ඒක ඇතුළේ හටගන්න මොනවාද ඇ බීජය ඇතුළි ඊළඟ කිය බීජ මගින් අලුත්සාාකයක් හට ගැන මෙන්න මේ කියන බීජය භාවිතා කර මොක්ද සිද්ධ වෙන ඊළක කාරණාව අලුත් සාක හට ගැන හොදරමතක තියන රත්තරන්ද පුද මේක තුළේෙන් හැදිින් දේතම අනුත්ම එක ඊලකට හැදිනක තමයි බීජ මගින් අලුත්සාකයක් හදන එක දැ ඔබත් එක්ක මම කතා කරම් මීට කල බලව පෝඩ එගක ගෙඩි ස බීජ ස්භාවෙන්ම ්‍යප්තිය සඳහා, ව්‍යප්තිය සඳහා සැකසී ඇත. මේක පුතය මෙහෙමයි. ගෙඩි සහ බීජ. ස්භාවෙන්ම ව්‍යාප්තුය සඳහා සැකසී ඇත. දැන් මේක කාරණාවල දෙගත්ත අපි ඇරගත්තොත් එම බොහෝ පලවල නැතන් ගෙඩි වර්ගවල හරිද ගෙඩිවර්ගවල සාමාන්‍යම්, තු පල ඇතුළේ තමයි බීජය තිය හරිද සමහරක් පලවලින් පිට බාහිරවත් මේ බීජ දකින්න පුළ. හොඳ මුදාහරණය කජුගජු ගෙඩියරගෙන බන්නක බීජේ තියන්නේ උඩින් එකන්නේ අපි කෑමට ගන්න පුහලවා. තමයි එක පහල්ට වෙන්න තමයි තියෙන්න්නේ මේ කියනබජේි අරගත්තොත් පූලමක් මෙම අරගත්තොත් පූලමක් කියලා මෙන්න මෙතරින් තමයි කජු ඇටේ ැ කජු ගෙඩියගත්ට කිය ය තව සාකයක් හදන්න පුළුවන් ගන්න කාටද මෙන්න මෙයාට මේටහ දන්න පුළුවන්කමත්ති දයටහ දන්න බෑ කෝස් ගෙඩියගත් තේම ෑ අරත්තරන් දපුතිේ කොස් ගඩිය ඇතු අසීමමාන්තික බීජරාශයක් දැත ඒක තියන යට ප්‍රමාණී එහෙමයි හරිද අරතරන් දපතති හොඳ මක තියාගන්න න රනාව තමයි මේ ගෙඩිය තුළ තමයි සාමාන්‍යෙන් බොහෝ අවස්සා වල්ලලදී නැතම් පල ගෙඩිය කලා පේරගත්තර පල ගලා ප රගමක. තුළ දෙමකත පල කියලා ගන්න හේතුව තමයි කරල් අප අරගත්ම අපිවැට ගිඩිග කියල හඳන්න්න නිර් අන්නහිම අප අරගන්න විදිහත් වන මේ ශසාකයකෙන් එලියට ගොඩන ගැන ගඩි වර්ග එක ඒ සමහරක්කට කරල් වෙන්නත් පුළවා. හැබ මේ තුල තමයි එක ඇතුළ තමයි තියන්නේ විජුවර බොහෝ වැදැන් අපි කජුල දොහ දැකින වගේම ඒට. කිතුල් වගේ ශාකවල බීජ පිහිට ලති නාකෘති ආකාරය හරි වෙනස්. හැබයි කොහොම වනත් මේ බීජ නැත්තාම් පල රි බීජ සහ ගෙඩි සහ බීජ මේ කියන දෙක ස්භාාවයෙන්ම ව්‍යප්තිය සඳහා සැකසී ඇත. දෙම මේ කව්ව මේකව් පුහුලම භාවිතාවට අරගෙන මෙයාව කොහට හරි යවන වැඩේ තමයිකර. මේ කරගෙන කුරුල් එෙක් යනවා කුරුල්ලෙ මේ කරගෙන ගිහින් තව ගහක්කුඩ ඉන්නවා එයා කනවා මේ පූලම මේටික අතෑරල යන. අන්න එයා බීජ වීපති ව්‍යාප්ත කරා විජව්‍යප්ත කරා තැතේරුම් ගතද. මේ විදියට මහා විශාල ක්‍රියල් මේ ම මේ සරලම දෙයක් ම පෙන්න්නේ ඔබට මේකත් එක තර මේක ව්‍යාප්ති වෙන්නම ව්‍යාපතය සදහම සැකසිලා තියෙන එක වෙනුවෙන්ම හැදිලා තියෙන ක්‍රම ගන්නාවත් තියෙනවා අපි ගැන පසුව කතා කරු බිජ ව්‍යාප්තයෙන ඒ සඳහා ඒව විද හැඩ ගැසම් තියනවා අතක තිය ගන්න ඒ වැඩේ කරන්න නම් එකන බීජ ව්‍යාප්ත වෙන්න නම් බජ ව්‍යාප්ත කරගෙන කරවෙන්න න බීජ ව්‍යාප්ත වෙන්න නම්ඒ බීජ ඇතුළෙත් තිනවා බජ. සහ ගෙඩේ පලේ මේ දෙකේම තියෙන සැකැසුමකක් තියෙනවා ඒකටම හැඩ ගැහිත විධ විධ තියනවා දැන් අපි නගධර්ණ වගේක් කරගත්තු තුත්තිරි වගේක් කරගත්තොත් එක බීජය කරගත්තොත් තුත්්‍රරි කාගහැරේ ඇගේ වෙිච්ච ගමන් හැදෙන අරගත්වෝ ගෙදර ඉන්නවනම් බල්ලෙක් ඉන්නවා නම් බල්ලා අපි අරගත්තොත්පුතේ තනකො ගො මද නතන් තුත්තරිී සහිත ැනකින් ගියොත්තේ මගේ ඒගේ තියන බූල්ලොල එල්ලනවමනුවද තුත්තිරි. මේගගේ තවරන ගසපුගම්මකදේ අරතු උත්්‍රරිික කෝම්ඹිම වැටනවා. අන්න එන ඇහැදින පටන් ගන්න තුත්තරි. ද තෙරුම් ගත්තද. ොතැ ඒහින්ද හොඳන මතකති යාගන්න මේවා සැකසිලා තියෙන්නේ මේ ව්‍යාප්තිය සඳහම තමයි සැකසිලා තිය ඒ වෙනස්න්න එක වෙනස් එෙනෙ නෑ හරිද ැ හැබයි ඒ සඳහා ගෙඩිය සහ බජයකිර දෙකම සැකසිත්ටයවත් තියෙන මේ දෙකම තමයි භාවිාව ව දෙකම හැදිලා ය එක බීජයත් වෙනස් වනවා ගෙඩිය තමයි මේට සපෝට් එක දෙන්නේ ආරක්ෂාව දෙන්නේ බජය ඉට පස්සේ? වපතු වෙලා තව කාරණාවත් තියෙනවා තව කාරණාවත්වීන දැ මේ අපි මේ බීජය සහ ගෙඩිය අපි හරියට හඳුර ගන්න පැ ඒකෙන් හරි වැදගත්ත නී ද මෙතනවන් එහෙම ගත්තට සාමාන්‍යයෙන් අපි අපි රගත්තොත් වෙන ගෙඩියක් අප රගත්තොත් එහැම මැංගුස් ගෙඩියක් වගේ අපි අරලට අරගත්ත මේ ගෙඩිය ඇතුළි මෙහෙම මෙහෙම ැන්තැන්ගල තයි බීජ තියෙන් කැඇතුළට එන තමයි තිය තැි කොස් ගෙරියක් වගේ එකක් අප අරගත් ොත් මේක තියෙනවා බීජරශයක් බිජරාශයක් මේ ගැතුට තිය එකක් කියලාිට අවසන් කරන්න ඇයි දැන්මංකිවන මේක බීජ ව්‍යාප්තිය සඳහාම මොව සැකසිලා තියෙන එ බීජය විතරක් නම ම රත්තරන්දුවේ පුතේ මේ සඳහ සූදරන් වෙලායි ද පලඇත් ක ගෙඩියත් එක්කම තයි ඇස පොල් ගඩියක් කරගන ැල ුත්ත සාමාන්‍යෙන් මෙම පොල්ගෙඩියක් ය මරගත්තත් එහම නම් මේ පොල්ගෙඩිය තුල තමයි තියෙන කවුද බීචඒ තමයි අප අරගෙන කියන්නේ ගක් කිය පොල්ගෙඩ කිය මේ වටේ තියන්නේ ගන ගන? ක් පොල්ගදිිය ලොකු ආරක්ෂාවද නොන ද පොල් එෙල්ලයි ලෙල්ලක් තියෙන ගනක් තදරෙල්ලා අබගෙඩියක් අපි අරගත්තොත් මේ අඹගෙඩිය ඇතුළේ මේ ඇතුරු තියෙන්නේ මේ ඇතු තියෙන අටයක් හැබහි මේ හැමේ එකක් බැලුව හම තිද විශේෂ ලක්ෂණය තමයි මේ හැම එකක්ම? බීජටික ආරක්ෂාව සඳහා තමයි ගෙඩිය හැදිලා තියන්නේ කියෙන එක පේනවා උදමතක දයාගන්න බීජටික බේරගන්න එයාට ආරක්ෂාව සපයන්න තමයි ගැඩිය හැදිලා තියෙන් තව එකක් තියෙන ආරක්ෂා විතරක් නෙමින් එයාගේ පළවෙනිම අරමුණ තමයි මෙන්න දෙගොල්ලොන්ගේ ආරමුණ තමයි බීජ ව්‍යාප්ත කරන එක බීජය ව්‍යාප්ත කරන එක හරිදදැ මේක ව්‍යාප්ත කිරීම සඳහා බොහෝ දේවල්ලයා කරන සඳහ තමයි භාවිතා කරන්න මෙන්න මේ දේවල් හරිද තව එකක් තැම් මම ඒ ඒට කොක්කම ැනක් ඒ සඳහා ඒවයි විධ හැඩ ගැසීමම් පද මේ එකින් එකට එකින් එකට වෙනස් සිදිහත්ති මෙ බීජව්‍යප්ත වෙන ක්‍රමගන්නාවකොත් තිෙන අපි එක චුට්ටකින් කතා කරම ඉට කලින් ම පොලි දෙයක් අහන්න නොබෙ ද හොඳ බීජයක් හොයාගන්න ක්‍රම කීවයක් අපි ගාව තියෙනද හොඳ බීජ හෝයට කරන හොඳ බීජයක් කියලා කියන පු ඒේ මන වගේ කත්ද සත්තු කටගහපු නැති හද වතුරට පෘෂ්ටිමත් ආකාරයට තියෙන් හැදිච්ච ප්‍රෘෂ්ටිමත්තා කර පිරිච්ච දුර්ුවර්ණ වෙලා නැති ඒ වගේ බීජ නැපි අරගන්න හිටවන්න කර දැහිතන්නක ඔබට මෑ කරලත්තියෙනවා ගෙදර කියලා හොඳ වෙල්ලා ති මේකේ ඇට ටිකී අරගෙන බැලූ හම මේ කරන ොද කරන පපුරි පොල්ට්ට කර පොල්කට දානවා ොල්කට ල තුරට ිගුත් ද හොඳ පෘෂ්ටිමත් බර සහිත්‍ය බීජ ය යටට බහිනවා. ශක්තියක් නැති පිරිපුන් නැති බීජ මේක මතුපිට පාවින්න පටන් ගන්න. ද මේකම තමයි කරන්නේ අපි කුඹුරු ගොවිත නේදී කුඹුරට වීගහනවානං අපි ම කරන්න මුළු වටම්ම වී අරගෙන ැහැවිල්ලා අපිට ඕන වීටිකරගෙන හෙවිල්ලා.බීජ බිත්තර වී කියරණ කියන්න බත් බිත්තර වී ගමක් ගැන වචනය බතර බිත්තර කියන්නේ කොකුලන්ගේ කුරුල්ලන්ගේ ධන බිත්තරනෙ ඇයිඒ ඒ ෘෂ්ට්‍රිමත් බිත්තරයක් කියන සම්පූර්ණ පිරිච්චය එකක් ඒකෙන් තව කෙනෙක් බහි කරන්න පුළුවන් බිත්තර වී වලන කරන තව ශාකයක් බිහි කරනයන. සහ ගොයන්ගහ කියන පඳුරු සහිත ශාකයක්න. ගහ කියන්නේ ගහ කියරකිවුවට පඳුරක් ඔවු ගොයම් පඳුරක් තියෙන් තනි බීජයයාවට එයා එයාට ඒයාගේම ජාතිය තවටිකක් එකතු කරන්න යගේ වටේට නැරිද ඒදරට මරද පට මක යන ම කියන කරන්න දැන් ඒ වීටි කරගෙන අපි දියදානව කියරන්න කියන්නේ දද කියල දේදාලා මඩ අගොඩාරගෙන බරතියලා රතිනව කියන්න ඊළඟට කියරන්න ලොකු බරටිකක් තියන මේක උඩ ගල් ටිකක් යකඩ ඒවර්ගමන හරිතියෙන කම අපිතමකු ඒ වර්ගෙන තියෙන තීර තමයි පස්සේ පවනය වේලෙන්න්න නිකං අතහරල දාන උඩින්වෙල්ල තිය ට පස තමයි බිජය දන්නනටන් මේ මුල්ල දෙන්න පටන් ගන්න මේ මේ බිත්තර වීවල දැ මේක හොඳම බිත්තර ීටක තෝර ගන්න ඕනු හින්ද ගොවිරාලකද කරන්නේ ලොකුලොකු වතුර බේසමකටන ලොකු වතුර භාජනයකට වීටිටි දානීටි දාන දානකොට පෘ්ටිමත් ශක්තිමත් වීටික යටට බහිනවා බොල් ටික මතුපිට පාවෙනෝ ඒට අපි කෙන බොල් කියල ඒ පැළවෙනවාැ ඒමි ංකර විකරපු ඇන් රගෙන ලන්නක පැවෙන නැති පැලවෙනවා පැලවුණට එයා ගොඩනගන ගහ ශක්තිමත් ගහක් නෙමේ අ හදන වෙන්න පුළුවන්. ඇැබයි යා ශක්තිමත් ශාකයන් නෙමේ එයා ගොඩන ගනි. තර අනේ ඒ හින්දා පෘෂ්ටිමත් ශක්තිමත් බීජ තමයි අප තව තැනකද භාවිතාවට ඇත තව ශාකයක් හදනවා නම් තව අලුත්සාකයක් එම ජාතියෙන්ම පැළකරනවා නම් අපි භාවිතාවට ගන්න. ඔදදබදේ තමයි. ොල් බීජ තවරන්න පුළුවන් ලේසිම පහසුම සරලම දී තමයි ජලයට දැ මාම ශක්තිමත් පෘෂ්ටිමත් බීජ එකැන සත්තු කට ගහල නැති හොඳ බීජ වතුරට යටට බහිනවා අනි බීජ මතුපිට පාවෙන් දැන් තේරුම් ගත්තද හරි දැන් එතනින් එහාටි යනවා නම් බීජ තික ගැන කතාගන්න බීජ ව්‍යප්තව වන ක්‍රම තියෙනවා පලවෙනි ක්‍රමය සුළඟ මකින් මෙ මේ හරි ලස්සනයි සුළඟ මගින් බෝවෙන ශාක්‍රරාශයක් තියෙනවා ගිජවර්ගර අශක්තියනවා අපේ රටේ අපි අරගෙන බැලූ ුත්තේම ඔබටත් මටත් වඩාම හුරු ජාති අරගත් ොත්තෙම තමයි හොර හ හොර ශාකය තමයි අපිට වැඩියෙන්ම හරු හර ඇයි අර මෙ උඩගව්ම කුරල් කරගල කර කල කර විට දැන් හෙම හොර වනාන්තරයක ුත් යෙන අප රටේ බස්න අහිර පලාතම තනක් හන්ඳ පාන් ගොඩ කියෙන ප්‍රදේශයෙන් පොඩ්ඩක් ඉංගිිය කියන පාරයනකොට තන් නි කරමතියනක් කර තයික පහලොක මත බඳද නැහරි ප්‍රමාණය සම්පූර්මතියන හොර ශාක විතරයි හොර කැලයක්ඒ. හොර කලයක් නෙමේ හොර ශාක සහිත කැලයක් හරිනේද කපු පලනිිදී. මේක කරන්නේ හුලගතමයි භාවිතාවට ගන්න. උලගෙ තියන ලක්ෂණ තමයි ප්‍රෝජන ගන්න අරගනගක. හුළගේ පාවෙලා යන එක දැන් ඔබ ජකලා ති වරා වරා බීජය මේ පහල් තියෙන් මේ බීජය පහල් තියෙන් හැබැයි එයාට සපෝට් එකක් දීලා තියෙනවම් මසිි එකක් හදල තියෙනවා ගහ පාවෙලා යන මසිින් එක අර හුළඟට ගාගෙන යනවා ගහගෙන යන්න හරි යන්න තමයි මේක හැදිලති දැ ොර සාාකයේ හුලංහමනකොට තමයි හොර කුරුල්ලො පහල්ට වැටෙන් හො බීජය වැටේ මේක එන හුලම් පාරට හුගා දුර විසිල්ලලා යනොද නැද්ද විසිල්ලය අ අපි කිව්වන ශාකයක් සාාකයක් හැදෙනවා නම් ඒ සාකයට අවශ්‍ය වන මූලික කාරණාවල් රාශයක් එකත්තම අත්‍යවශ්‍යම දේවල්ටනි කතාරන්න ජලය හිරුවේලිය වාතය අක කිවන ද ඉඩ කඩකයට අන්නරි එයා එයාගේ බීජයක් එයා ගාවදා ගන්නේ දා නැති හේතුවෙයි දා නැති හේතුවයි එයා හා සමාන යා ශක්තිමත්ශාකයක්නෑ යා හා ළඟ තව ඒජාදමක්ටයට හැදි ඉ ඉඩක් ඇත්ත නෑ එ ඉඩක හොයාගෙන යන්න නබ යැබැ මෙනක් වන්න වෙන ර්ගගේ කට ැකොල වෙන්නට ප්‍රශක්නෑ යා පැළවෙන්න්න පුළුවන් එය යිති පස කෝමාමරි හොයාගෙන යන ඉහලටදැන් හොරෂාක ව්‍යාපත කරන්න පළවිනිකමය හුලග මගේ ඒක මයි මොනර ුඩුම්ිිය සහ නිදුකුම නිදුකුම්බත් එම මේ බලන ත ර ුට ීන ගම් මාල් හරිද ගම්මාලුත්තඒේමයි වේලනකොට වේලකට හුලම් පාට විසිර නො කැරලි කෙල කෙක ලග වි සිල්ල යන. ගම්මලු පිහිටීමජ පිහිටීමම සීයට සියක්ඒ විදිහත තමයි හැදිලතින් මොට ගුඩුම්බිය මොට කුඩුම්ඹිය පියරගෙන බැලුත්තේ ො කුම්ිය අර පුළුන් වගේ පුළුන් ටිකක් වගේ තමයි තිෙන චූටි මල්ල ට සු යනවා විසිරිලා එ එයා තවදනක එයාගේ වීජය හදනවා හොරෂාකත්තම දැන් නිලකුම් බහදල තියන තේ හුලකට යන් හුලගේ ප්‍රචාර වෙලා යන්න විසිරිලා යන්න තමයි හදරතේ දැගුණන එක ක්‍රමය ගැපි කතා කරමකදද සුරග මගින් බීජ්‍යප්තයන ක්‍රමයක්ත් තමයි සුලග මගින් මොකද අරාරමකි ඉඩකඩ කියන කාරණාව සහ එකම ජාතියේ ශාක එකම තැනක වැහුොත්යේ ඒ එක හැදින්න බෑ යනි එකට ඉඩ මදි වෙනවා හින් දමගත කරන්නේ සෑ හොදකද අප මේ ප්‍රචාරය කරන එක තමයි ශාකය විසි කරන පලවෙනි දේ. ඊලඟක තමයි සතුන් මගින් සතුන් මගින් දෙ චාතුන් මගින් කහොොද කරන ඒකට විවිධ උපක්‍රම තියෙනව ගහග ගහට උපක්‍රම රාශියක් තියරම සතුන් මගින් මේ වැඩේ කරමගෑ එක්කෝ කන්න දීලා යවනෝ ට්‍රන්ස්පෝර්ට් එකක් දෙනවා හරින තමන් කිවක්. කන්න දෙෙන අමනවාරිේ කන්න ගිහින්දාන්න ල ට්‍රන්ස්පෝට් එකක් ඉල්ල ගන්න අයගින් කොද කරන්න හොඳපති තම කජුගහ කජුම කත ගන්න න්න හ ඒයාමත කරන්න කජු බහුලම තමයි කන්න. අරගෙන යනෝ තව කොහට හර ගිහින් මේ තව ගහක් උඩ්ඩ තියාගෙන කානවා. පූලව කනවා කජු ඇටේබවට ඇටන එයාගේ වැඩේයා කරගත්තන්න නැද්ද කරගත්තා. එවගේ මවුල්ලුවගේ සත්තු වැල ගස්සල කොස් ගෙදීවල ඉදුනට පස්සේ වැල වරකව ගේෙදවල් කනෝ. කනකොට ඇට බෝර් බේර බේර කෑමි හැකියාවක් ඇතේ නෑ සත්තුන් ික දෙෙන්නේ අවු එගොල් තාව තැන කර ගිල වසුර දානකොට මල පහ කරනකොට අර අ ඇට එහෙති බෝගහා මොඳ මුදහරණය නොග මේ අආරට ගන්න කුරුල තැන් තැගල තැ ැන්වල ගිදන ඔබ තන්න ගොස මරක්කට බේ ගදර වහල පීල්ල සුද්ද කල නැත්තං පොඩි බෝපැල හම්බිල නැද්දේ ඒක දහෙවිල්ල ඌ සත්තු කාලා ගිහල්ල දල්ල මේ ඇට ප්‍රචාරය වලා චක්තිමත් ඇටක් ඒක. බෝ වෙලා දැන් සමහරත් තැන්තින ගල් තලාවල් මැද්දේ බෝගත් හැදිල ඒ අර සත්තු මේවා ආහරයටරගෙන බෝට ඒ ගිහින් දාල කොහැරි තැනක. ඇබයි ගින් දාල කියන්න කොහොද වෙන්නේ වවසුරු අරහ තමයින් ඊළඟට තවහොඳම දාහරණයක් කිතුල් යට ආහාරයට ගත්තට ගිඩිය අ ඇටට එහම තැ තැගු තැන් තගර වැටෙනවායි. ඒ බඩේද දිරවන්න නෑ සත්තුවන්ගේ දැ මේක එකක් ඒම කියන ආහාර මගේ තව එකක් ආහාරයට තව එකත්තම යර තුත්තරි කරන වැඩේ තුත්තිරි කරන්න ඇතේ වැඩේ තුත්තිරි කරනවා ඒ වැඩේ හරි අස්සද ම කරන ගාන පොඩි එනකොට සතාගන්ගේ ටක්ගල ඇලෙනවා ඒයාරගෙන ගින් කොහැරි ගසපු ගමන් අන්න විවට වැනම් නගතරනසිතසිියයක් එහමයි දැන් ඔය මිරිස් පැපොල් හුද්දට මරමමකිව සත්තුන්ට කන්න දීලා යවා ගන්නවා ගිහින් දම්මෝ ගන්නවා. ඔබ හිතන්නක කොච්චරණං මේ ගස් ලබපු තැන්තැගල ැතැන්ගොල හැදිල තියනදක ලබේ කවුරුවක්කත් බීජ ිහින්දාලද නෑ සත්තු තමයි ගිහිදද මේ එක කනවා. කනකොට අර ඇටත් කැවෙනවා කැවෙන් නතු අ සතත්ත මේ විංකර ගන්න අතින් සුද් කලකන්්ඩේ ඇ සත්තු නේ. ත් එක තමයි කාන්ක සතු ගිරිණන බොහ වෙලාවට කරයි එතකට අවසාන බඩේදී දිරන්න නෑ මේක ගිහි අරය අසුරු දපුත නම්මුකදන එතන පැළවම් ඉරඟට මිරිස් එකත් එයි මිරිස් බීජය බොෝ වෙලාවට ව්‍යාප්ත කරගන්න සත්තු වරා දවබහිත නෑනේද මිරිස් ර එත් එහෙමයිඒ වැඩේ කරගන්න නාගධරන තුත්තිරි ඇල ඇපල හොන්තටම දකින්න පුළුවන් ජාතියක් අනික එක තමයි එඩරු මේ කීපදේ විදි ක්‍රව ක්‍රමයකත් සිද්ධුවෙන අවසාවල්තියවා ඒත් එහෙම එක මේකෙත් ඇටේ ඉදිරන්න මේක සත්තු ආරට ගත්තන්නකො හැරිතනක වැන්නම් ඒ එතර වැෙන. ඇපල මම කිව් එක හොඳම දේ ඇපල් අරගෙන ලොත්මයි රත්තරන්දු ුත මාර වැඩක් එතර කරන්නේ යනෙක්න ටක්ගාලඇපල ගොඩකින් යනකොට බේරෙන්න්න බෑ ඇමුළු අපි නිකං කකුලෙන් ඇවිෙනග අප කුර මේ තින මේ ලෝංවලට හරි ටක්ගාල මේක ඇලනවා ඇපල ඒවගේක් දැ ඔබ හිතන කොේ අමහම කොච් දොක දනය ස්කොලපිටනිය යිදල ගෙදරහම මේසක පුරා මො මොනවත්තියෙන් තුත්තිරි සහ ඇපල අන්නහර තුත්තිරි සහ ඇපල දැන් ඔය තුත්තිරි ටික ඔකොල්ල ගෙදර අරගෙන ගියාද නද ිනිච දැමකොද ත්තරිිගහ වැඩේ සාර්ථකර නැත්දයා සාර්ථකය ඔයාමකොත කරන්නේ සුද්ධ කරන කොටාරරර තුත්්‍රරිටික අරමසකෙන් ගසගසසා ගස කතා අයින් කරල් දානු. දපික වැට කොද ඔගල්න් ෙ යිකෝල පිට ිච් තුත්තරිි කහෙද දැතිෙන්නේ ඕගොල්ලන් ගෙර මතු දැන්හරන්න වැඩි අවු එහම ප්‍රචාරය කරගන්න ඇපලක් එහෙමයි ඉතා හඳින් මේ සත්තුන්ග භාවිතා කරලා ඒ වැඩේ කරගන්න එක ආහාරයට සහ නැත්තන් ඇගේ ඉල්ලා අනික එක තමයි ජලය මගින් තවකත්තමයි ජලය මගින් දැ ජලය මගින් කොහොමද මේක ම්‍යාප්ත කරන්න. පලවිනි දේතමයි පොල් පලවිනිදේ පොල් පොල් මගින් මකක්ද කරන්න ජලයමින් පොල් කොහද කර කට චුත්්ක් පොල්ගෙඩිය වේරනවාටේරනට පසමතියන් ගයින් ඩොන් ගල විට වැටන දැන් හෙමනපුතේ දැන්හ අපි මිනිස්සු පොල්ගස් අපේ ගෙවල් ඉඩංගොල අපි හදාගෙන එකෙන් පොල් කඩාගෙන කනයක ඒකාලි පොල් ගස් දන්නේ පොල්ගහ ඒම දෙයක් තා හනුවෙන පොල් ගෙඩිය දන්නන්නේ නේද පොල්ගෙඩිය ස්වභාවික පරිසරයේද හැසිරෙන් ඕනු විදිතාව පොල් පොල් ගඩිය හදරන්නේ ඔය පොල්ගිිය වෙල්ලා වැටනවීමට ජලයේ පාවෙලා යාම ඉඩකට දීම මොකද වේලිච්ච පොල්ෙල් හැම මොහත කිම ජේමතර වැන්නනොත්තේ මතු පට පාවලද හොඳ මුදධරනය ගංන්තර කාලයක් කවසන් වනකොට හොද මනකතයා ගන් ගංවතුර කාලයක් ඉවර වෙනකොට අර වතුර පහරට ගහගෙන ගිහිල්ල පොල්ගස් තැන්තැංගවල තැන්තැංවුල ප්‍රචාර වෙලා ව්‍යාප්තු වෙලා හෙදරු. ඇයි එක එකයට අවශන ජල ප්‍රමාණයත් එම දේ ජලය ම මතුපිට පා පා පාවයන තර ජලයයට උරාගැනීම හකාවවතිනවා නැදතිෙන විශේෂයෙන් ගංගාාවල් වල වතුර ගංගතුර ගන්න කාලෙදිී උතුරා යනවන යන ගොට පිටාර යනකොට සමහරක් ගම් වල දෙ මම දෙකල්ලා තියන සමාරක්ගම් එගොල්න් ගම්වල පාලං උඩ ඉඳලා. යනන පොල් ගස්ලට පොල් ගෙඩි පාවෙලා එන එනමට පොඩි නෙඩ්දාලා අල්ලගන්නවා. ඔවු එච්චරපුතේ ප සුල්ලගෙන් ජලයන් තමයි මේවා ප්‍රචාරය වෙන්නේ. පොඩි වැස්සක්කුත් ඇතිනි අපි ඔබ හිතන් පම මේ හුගාදු රගෙනය මේ වවශතාවෙන හහා වැස්සකට චුට්ටත් දුර මේක පාවෙලා ගියත් ඇතියාට පුවක් ගෙඩිය හොඳන මුදාහරණය ගිය ොකුවවතුරු පරක් ඕන න්නේ නෑ බ හොඳ ලන්න පොල් ගසුයි පුවක් ගසුයි වැටිපුරම හැදිල තියෙන්නේ ගමේ තියන ඇල දෙපැත්තෙ ගඟ දෙපැත්තේ නේදි කියර බල ඇයිඒ එකක් ජලයට හොඳට උරොත්තු දෙනවා දෙවනි එක තමයි පාවෙලාර ඇලේ ඇවිල්ල කොහැරි තැනක හේත්තුවක් ගැවහමයා එයා එයාගේ මුලක් ගහ ගන්න කොහට අර කන්්ඩියට දාගෙනයා හැදෙනවා එතනද බන ඇඩ පැත්ත වැඩිරම තියන්න පුුවක් ගඩි පුොක් ගස්සතිය ඒකට හතු ජලයමගින්තම මොව ප්‍රචාරය කරන්නේ ඉලට කහරු ඊට කඩුල් මේ කඩුල් ගැනත් අප කතා කරන්න කඩොල් සහ කිඩ කිරල කියන දෙකම කඩොල් සහ කිරල කියන දෙකම මේ අපිට වැඩිපුර දකිීමේ හැකියාව තියෙනමයි රත්තරන්දුව පුතේ ඔය අපි ඔ කියන්න මර් ජ සහකිවල් ජලය එකට ම ජලය සහ කිවල් ජලයැන. කරදය ජලයකට මිස්ට ච්‍ර දේශතිය සාමනය කල්ලපු සහ බුකු ආශ්‍රිතව නට කඩුයි කලපු ආශ්‍රිතව කිවල් දේ තමයි වැඩිපුරම මේ කඩුල් සහ කිරල කියර ජාතිය හැදන්නේ. එළඟට දිය මිල්දඒළඟට නෙලුම් අනි එක කදුුරු කදුරු හරිද මේ කදුරු ශාගේය තියෙන්නේ මේකෙ ගෙඩි හැදිල තියෙන්නේ ඒ ඒ කදුුරු තමයි මේ අපි වෙස්මුණු කැපීම සඳහා භාවිතා කරනවා කඳුරු ඒත් බොහෝ වෙලාවලට ඇවන්න ඔය අපි අරගත් තොත්තේ කුඹරක ඒ වගේ අයිනක තමයි හැදන්නේ වතුරට වැඩිච්ච එක එක ප්‍රචාර වෙලා නම් ඔහු ගොඩ පත් හමරග ල ොඩ ග චර කරන්නම්පූර්ය මේ ජලය මගේ ගෙඩී තවත්ත තවතනකට ව්‍යප්ත කිරීම කියන කාරනාව ඉතා හොඳින් කරන එකක් තමයි මේසාාක ටික පිපිරීම මගේ කූඩලු රබර් කව්පි මදටිය මුන් ඇට මකක්ද ස්පෝට්නය කියලාි කියෙන ම එකකර කියෙන ස්පෝට්නය කිය කියෙන නැත්තම් පිපිරීමම් පට්ට ූර් ගල මෙ පුරු හොඳරම මාල බර් ක රබර්ගේ ටික. බ ගැටි මේ රබර් ගෙටියේ වෙල්ල 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 වෙල ටොක්කල පුරණ පුරපුගාමොකද විශීරලා යන්නේ මේ රබ රැටේ විසිල්ලා යන එක කාලේකට විත නිසාන විබර මාසය දෙසම්බර්මාසය අගෙනකොටත මේ ජනවාරි දෙසම්බර් මාසය දෙනකතා මේ රබ ට පුරන්න පටන්ගරගන්න ඉට පස්සේ ඒක වැහනට පස්සේ සාමාන්‍යෙන් ඉට පස්සේ එන්න ො පටන්ග කොළ දාන්න පටගන්න කොළ හලනවා දෙසම්බර් මාසේ එහෙමතුමා එවෙන්න ගතුමාසල් වනම හරි මතක නෑවාසේ. එට රබර් කව්පි කූඩලු කූඩලු හරි ලස්සන වැඩක් කරන කූඩු හෝ ඔබ බන්න කූබඩලු ගෙඩිය මෙහම තියෙනවා ගහහි එල්ලිලා චෝකයකට මෙහෙම තියනම්. කවරගේ තට්තුු කරත් තු කරබන්න වලි වෙලී ගෙන එන උදම මටමට වෙලී ගෙනෙන ඒකට තත්ත්වතන් තත්තුවත්දාාපුකම් පොක්්ගලමක පුපුරවා. රා බීජිතික විසරෙන ඒට පහැතැම්ම ගණගර යන් මීටර් ගණගර යන්න අවසිතාවයක් නේ ඇයට බෝනේ යාගේ ගහගාවන්දල චුට්ටත් දුරට විසික්කරගන්න විතර. හ රබහමන රබරන හුගත්දුර පාවෙලායනොකද ඒ මේ රබර සාහකයේ දන විශේෂ ලක්ෂණයක් ඒක ඒවගේම මදටිය මදටියත් එහම මදටියත් කරල් සාම්‍ය වේරිච්ච ගමක් ටක්ගල පිපිරනවා. පිපිරිච්චකන්ගේ පිපිරීම පොඩි විසික්කිරල්ලා. ඒ පිපිරීම විසිකිරල්ලා අපි අරගත්තොත් හුඟක් මේ ශාකවලී ලක්ෂණය ති කරල් වර්ගවල කරල් වර්ගවල තමයි පපුතේ වැඩිපුර දැකීමේ හැකියාව තියෙන්නේ මේ ස්පෝටනය නැත්තම් පිපිරීම මගින් බීජ ව්‍යාප්ත කිරීම. විශේෂම කූඩලු රබර් කව්පි මදටියමුන් මෑ බන්්ඩක්කා මේ හැමිහකව තියනම ලක්ෂණ ටික තියනද නැද්ද තියෙනවා. වේලුනාද පිපුරවා නාද ිරදැ ඔබ දකර තියේ සමහරක් කෙලාට මේ දැන් ඔය ගෙදර රච්චාම සීය ඉන්න නං ඒගොල්ලෝ මේ ඔ බණ්ඩක්කා ලොකු කරලක්වෙන ඇද්දළ බණ්ඩක්ක වගේ ජාතියක් මන ලොකු දිග එ ඇදදළ බ්ඩක කලකන් අපි රට අපි රට බිජ මේ ආහරවර්ගයක් බණ්ඩක්කවර්ගයක් ඒ වගේ එක මේ එක කරලක් වේලන්න වලින් ඇල් හුඳුටම වරි වේල්ල හදාගන්න කපනෝස්ක ටක්ගාල කපනවා ඉට පසේ අන්තිමටික පුරන්න දෙන්න නැතුව.ට පස්සක ගැට ගහනික තමයි කරන්නේ ඔ සියලහැ යි වේරිිච්චකමක් කරලා පුපුරණ හිද උපුරල පටස් ගාල පිපිර හින්න පිරිච්චක මකද බීචික විර ඒ හිද සියල මේ ගාන්ට ගැට ගහල තමයි මේක වේලන්න නතම් පුරන හිද ල බීටි වේට අන ඒ ඉපිරීම මගින් තමයි ඉරග ක්‍රමේවෙන් බීජවර්ග හඳුනාගනිම සාමනමි කඩල බීජයකම හැටි මේ තියන්නේඩ මේ තියන කජු මේ කජු මේ තියනෙ කජු මේ රටයිදී ඔබ අනන්ත අප්‍රමාණ කන්න ඇති හැබැයි ඔබ මේ බීජදය හරියට ඇස්ත කරල බැලුවාදගන ප්‍රශ්තාව මටතියම රත්තරන් දුවපුතේ මෙවා බලන්න මෙවා නොදැකපු දේවල් නෙ මේ ඔබට අලුතෙන් පෙන්නන්ය නඔබ කජු ඉ හදින් හඳු ට මේ රට ඉහිදි කොච්චරණන් කාලාවය ඇටේ විසි කරන්න ඇ්දෝ. හැබයි පැලවුණාද මොකෝ කියන්න නෑ පැල්ල වනේ නැයි ඒ මේ අපේ රටේ දේශගුණනයක් එක්ක එච්චර ගැල්ල පෙන්න්නේ ඉතල පෙන්නෙ ශක්කය හැබැයි එහම කිවට සමහරක කල්මුණේ වගේ ප්‍රදේශන් වුල රටඉදි ගස්පිටින් හල්ල හ හිටවල හදල තියන ද දයි ගදියීමවට කියන්න පිදන්නන්නේ නෑ සමන්තුරේල් කල්මුනයව පැත්තවන්න. මේ ඇවිල්ලා මු ඇ මේ Bජයේ හැදින විදිහය බලන්න ඒජයි මේබජය අතර තියෙන සමානකම බලන්න. මේ බීජ ටිකයි මෙතන තියෙනජය අතර තියන වෙනස බලන් කඩල කියන්න පුඩි පැළයක් පුඩි පැේ අරගන්නවා මුං ඇට කියන්න එහෙමයි සාමානය මුන් ඇට. ගොවිතයන් කරන්න ඇති කමරුවල්ට ගුවන් වැඩ කරන්න නති කාවලට කියනකත්මයි මුං ඇට කිිට එකක් විතාරගෙන කියල අතුරදාලා මේ ඉහින්න කියලා කියන්නේ ඉටස මුං ඇට හෝ ගල හද. හඳුනට පස්සේ මුංන්ටක කඩාගෙන කරල්ටක කඩාගෙන අර කඹරත් එක් වැඩ කරන්න කිරතමයි කියන්න මු කිය නයිට්‍ර ජන් ප්‍රමාණය වැඩි කිය කියෙන පහො ප්‍රමාණය වැඩි කියල කියන්නේ මුං ඇටවල. තිද මේ බීජ සංසන්දය කරලා බලන්නමයි රත්රන්දපති මේවා හරි වැදගත්තූට ඉගෙන ගන්නක සහ ප්‍රායෝගික බලන එක. අලුතින් පැරලබාගැනීම සඳහා යොදාගන්නා බීජවර්ග අලුතින් පැර ලබාගැීම සඳහ යොදාගන්නා බීජවර්ග එකක් තමයි වී කෝස් මිරිස් බාටු තක්හලි පැපෝල් බෝං්චි මේ වගේ සඳහ අපි කියරනෙ පැරලබාග යොදාගන්න බීජ ද මේ කෙරින්ම් අපි අරගෙන තමයි බීජ දාගෙන තමයි අලුත් පැළ අපි හදාගන්න. ආර සහ පානවර්ග සෑ සැකසීමට ගන්නා බීජවර්ග. ආහාර සහ පානවර්ග සෑදීමට සමහා ගන්නා පීජවර්ගම යෝත් මතගතියා ගන්න උන්නු ැරත්තරන්දපති මේ ඔබට වැදගත් කොත්තමල්ලි අබ කොස්ො කනවදද කජු පොල් පොල් අපේරගන්න පොල් කිරණි මුං ඇට. කඩල සෝයා සෝයාගැන බීචයක් ඔ ීජැන අපි අරගත්තොත්ත මෑ වගේව කුලට හිතිවන්න චාකයක් සෝයා ඉලට කෝපි කුරක්ක වී තවකුච්චරති නොද මේක ම ටිකයි වන්ද අපිට කියලා අවසන් කරන්න වෙතරන් මහා විශාල ප්‍රමාණය රතර දුල පුත දැනගන්නන් පුඩ්ඩක් පුතේ හොයන්න මේ එක මයි පුතාලට හොයන්න පුළුවන්. ඔබ නොදන්නවානේ මේ ඔබ බහෝදය දන්න කට්ටිය. ඔබදැ ඔබේ හිත ඔබ හදාගන්න ඕේ ම පුඩ්ඩම් මේ හො බලන්න ඔබ කල්ප මේ වෙනසකට යන්න ඕ මෙ හොයන්න හොය. ඔයකට පුතේ මීට වඩා බෝධෙම ගද ම දන්නවා ඔබ මට වඩා දක්ෂයි කියලා. මරත්තරන්දදු පුත මතකට යන්න මම දන්නවා. ඔබ මට වඩා දක්ෂයි ඔබ හගා කිසිසරහහින්නේ තාක්ෂය ඇතුළ සියලු දේවල්ලලේ ඔබට දෙයක් හොයන්න ඕන වුනු ඔබ තප්පරයක් පස්ස ගහන්නන්නේ ඔබ හොයනවයි දේව මෙම හොයන්න තම දැ මේවා ආහර සහ පානවර්ග සැකසීමට ගන්නා බීජවර්ග ද අපි කව්පී වලින් හදන්න ඇත් ආහරයටක් යන්න කඩල සෝයා කෝපි කෝපි න අපි හදාගෙන කෑමට ගන්න නන්න කෝපි ඕ නමුත් අපි බීමට ගන්න කුරක්කන් වී අබ හැමේ එකක්න සත්ව ආහර සඳහා යොදා ගන්නා බීජවර්ග අපි ෙන කොල්ලු හැබැපතිමි කොල්ලු කියන්නේ අපි ආහාරත් නො ගන්නා දෙයක් නෙමේ අපිත් මේ කොල්ලු ව්‍යන්ජනය අපි කනු බියන්ජනයි කනු මේ කොල්ලු ඒවගේ තම් බජිරි බජිරයන් සාමානයෙන් ආහරයට ගන්නටක් අඩුයි නා මේ බජරි බා විතාරක ගන්නවා අපිගන ලෞ්බර්ස්ල අන්න උන්ටගන්න දෙෙන කුරුල්ලු ජාතිවල්ට මේ ආහර දෙන තව එකක් කියන්නු. මෙට අමතර බඩහිරගු සම්පුර්ුම් සත්්‍ය හාරයක් විදිරම දෙන පතේ දැංගොය බඩේරගු ගවයින්ට තමයි ආහාරයට දෙන්නේ ඒකරි කරන්නේ බඩහිරුම් ගහ පිටිම් කපල එක අබරලා ඒකින් හදාගන්නවා වෙනම ආහාරයක්ඒබෝ යම්බේ වෙලවගේ ෆාම්මල ඉන්න කිරි එල දෙන්නුට ආහාරයට දෙනවා තිදැන් ඒ දේවල් කරන්නෙ පුති මේ එකත් එකත් බඩ ඉරගු කියලා කියන්න තිෙම සත් හරයක් තමයි කරන්න දෙද ඇත අපි බයිමක අරගෙන කනවට අපි ගහ කඩයන කන්න නෑන පිගන්නේ බඩ ඉරගු කරල්න අපි අරගන්න ඒ කරලාපි ආහාරයට අරගන්නවා තම්බලනතන් අමුයනුතපි ආහරයට ගන්න හැබැයි ගහත් එක්කම අඹර මේක හදන ජාතියක උත්තියනවට ඒ කැන හදල ගන්නව සමහරක් මේ බඩ ඉරහු වරිද ඒවගේ ඒ වගේ දේවල්තමයි පපතිසාමනය සත්තා හාරත් එක්කේ යන විදියට හදාගන්නේ ඊළඟට බීජයක් පමණක් දැ හැකි ශාක වර්ගමයිර අත්රන්ද පතේ මේ වනන් හනුව නිරන්තරයෙන් හොඳේ දර්මතකති මෙවා නිරන්තරයෙන් අහනෝ ඇහ ඔබ දැනගෙන න්න ඕන සර ලවා එ බජ පමණක්බජ එකයි තියන්නේ මේක ඇතු ගෙඩිය ඇතුළේ අරපි කතා කරපු මේ අබ ගෙඩිය ඇතුළේ තියෙන්නේ එක බජය එක බීජය තිය ව ගොඩක් තියද. අන්න එහෙම සාක මොනවාද රබටන් නොල තියෙන්නේ එක බීජය හරිද හරි පුවක් ගෙඩියේ තියෙන්නේ එක බීජයයි ඉළඟට ඉඟට පොල් ගෙඩියේ තිය එක බීජය ඒක තමයි අප පලාගෙන අරගෙන පොල්ටික ගාලා අරගෙන හොදිවලට දාල කන්න අඹ කජු මෙහැක සාමාන්‍යපුතේ තාලවර්ගේ ශාකවල දී අරික මුදුමලක් රහිත සාාකය ලිතා කරේ අන්න ඒ ශාකවල ඒ බජ එක් බීජයක් විතර දකින්න පුුවන් ශාක තමයි බෝ වෙලාවලට අපිට දැකීමේ හැකියාව තිබෙන් එවන වෙනවත් තියෙන තුවන මේද එහෙම එක බොහෝ වෙලාවල්ට තියන්නේ එක් බීජයක් විතරයි තියන්නේ ගැ අරගත් ල්ෙ තල්ල ෙඩියයග පැටවත් හෙම එ එක තියෙන්නේ තල්ගෙඩිය තියෙන්නේ එක අරගත්තා මතතු තල් ෙඩිය තියෙන්නේ මේරොල් ගඩිය වගේ තම පිහිටලේදැ රකට දැ එකත් එක බීජියයක් කිතරයි දැකීමේ හැකාව තියෙන එක් බීජයක් පමණක් සහිත ශාක පොඩ්ඩක් හොල බලන්තව මේ හනවා විභාගයේදී ශිෂත්ව විභාගයේදී අන කික බීජර ආසියයක් දැකි හැකි සාකවර්ග. කෝස් දූරියන් බඩයිරුම්ග බණ්ඩක් ආදාම්බල්ල බුදුුව අපපොච්චියෝ, කොච්චරණන් කියලා අවසන් කරන්න බැරිතරන් තියෙනව. එක් බීජයයක් වුණාම මයිරත්තරන් දුවපුතේ ශාකයට පොඩි ප්‍රශ්නයක්ත්තිය නමකද තින ප්‍රශ්නය. එයාවර්ග එයාගේ ජාතිය තව සාකයක් ගොඩනගන්න එයාගේ ජාතිය ශාකයක් තව පැළ කරන්න. එයාට එක ගෙඩියකින් එක බීජයි තියෙන් එන එක අවස්සාාවයිතති නැබැ එහමන කොස් ගෙඩියක් දූලියන් ගහක් ඊට පස්ස මේ බණ්ඩක්ක ගෙඩිය බණ්ඩක්ක කරලක් බඩ බඩේරගු කරලක් ඒ අප අරගත්තුත් එේමන එක බීජර් රාශියක්තිය දෙ මේ බීජ රාසියෙන් එයාට පුළුවන් පැළ රාශියක් හද දැකට හිතන්නකු එම ලොකු වැඩ ගොඩාරයක් එවලට කරන්න පුළුව එක් බීජය එක බීජයයක් විතරත් තියන ෙ ඒ ගෙඩියෙන් ගෙඩියට ගඩියෙන් ෙඩිතර ගෙඩී රාශයක් එයා හදන්න ඕනේ. මේවැදියා ගෙඩි රර්ශියක් ඒ හදන හදන්න නැතුව නෙවේ ය බීජරාශයකුත් හදනම්. බිජරාශයකුත් හදන. දැන් කොස් මේ කාල තිෙන කාලෙන මේ කොස් තියන කාල සහදලියන් තියෙන ඉදිරී රමුටන් ගන කාලෙන මේයන්. බට බලන්න පුලුවන් කොච්චර තිනවද දැන්ීලබසේ අපි අරගත්ත දැමට කතා ොකරපු තව කොච්චර වර්ග තියනවාද මේ පොඩක් හොල බලන්න මැගුස්සේ මටමන්දම මැංගුස්වගේෙදවලු කොච්චර තිරද දම්බමෑ මේ හැම එකම බීජරාශයක් තියවා සාමාන්‍ය කරල්වල එක බීජයක් කිතරක් ඉතින්න ඇබතේ බීජරාශයක් තියන කරල් අර්ගවල දැන් ඒ එක අප අපි අපි ඔලුවෙන් වංකරගන්ද. හරල් වගේ ජාතිවල අනිවාරයෙන්ම බීජරාශයක් තියෙනවා. එ මොනවගගේ දේවල්ෝද එක බීජවලට බන් පොඩක්රග මේ එක බීජ සහිත ශාකවල පොඩි වස්කටය මකුව ත අලවර්ගේ ශකෝල පොඩ්ඩක් තියනවා හෙම ගති එොි නම්ම ශීරිතය තියද මේ රබපුටන් ගෙරිය කියල කියන්නේ පුඩ්ඩක් වෙනස් සිදික මෙයා හරහත් උගත්තිවල් කරගන මොව ව්‍යාප්ත කරන්න කවුද. සත්තු. මේ අරගෙන යන්න වෙනවාකොටරිි සත් එට කන්න නැත්තන් කාලා එතරම දාලයන දැ ලින්නුවගේ සතුන් එහම මෙතනම කාලා එතරම් බිවත්නවා සාමන්නේ හුගක් කලාට වවුල්ලු ඒවගේ සත්තු මේ අරගෙන නක තමයි කරන්න. හරි තනගෙන ිහින්තය යන කුරුක් කපුට වගේ සත්තු කරන්නෙ ොහරි තනකට අරගෙන ගරෝගේ සත්තු මේ රගෙන ිහිතතියාගෙන කන්න. එයට ඒන්න තැන ඉදලමිකකාහරිටකගන්න හරි අමාරු. වඩ කට අරගෙන යනක තමයි කරන්න ප්‍රබීජ ්‍යප්ව වනය කත්තේ. මේ ඒ අනි කාරණනාම රත්තරද දැක දැට බීජ රාශයක් තින තකොට ඒ බීජ රාශියයක් සහිත සාකත් අපේ රට දකීම හැකයා අපට තියෙනව නැ්ද තිබෙනවා බීජගේඩි කරල් ඇසුරෙන් පහත් දැක්වෙන දෑ අත්හදා බලම් බීජ වතුරේ දැමෝ විට කුක්කෙ දැම ඔබට මේ කියපු දේවල් ඔබ ප්‍රායෝගිකව කළ යුතු මයි හොදරමතර තියා ගන්න ඔබ ප්‍රායෝගිකුව මේ තිික කළ යුතු මයි පුතේ එම නැතුව මේ ගමන අවසන් කරන්න බැරිිය මං ඔබට කිවේ මේ උත්සාහ කරල බලන්න විචවර්ගටයක් අරගන්න අරගෙන මේ වැඩේ කරන්න වතුරය දැමූ විට කුමක්කේද. සුලගට හසුව විට කුමක් වේද අතක තියාගන්න සුලගට හසූ විට කුමක් වේද රෙදිකෑල්ලක හෝ ඇඳු මේ හෝ ගෑවූ විට කුමක් වේවිද ල් පිපරුණ විට කුමක් වේද. මෙ මේ පොඩක් උත්සහ කරල බලන්න දකින්න උත්සාහ කරන්න ඇත්තම් බලන්න මේ දේවල් මේම බීජ අරගෙනිට කරට කාමාරුම ජලයේ දෙේම විට විතරක්ය කරන්න පුළුව සුළගට හස විට කුමක්වි ව්‍යප්ත වෙනකාරය ගැන හිතන්න බලන්න පුළුවන් ග දේවල්. ඉරඟවලින්. ශාකවලින් සතුන්ට සිදුවන යහපත. ශාකවලින්, සතුන්ට සිදුවන යහපත. එක ආහාර ලබාගැනීම දෙක වාසස්ථානයේ ආරක්ෂාව සෙවන ලබාගෙනීම. ශාකවලින් සතුන්ට සිදුවන යහට දැන් ොනපුතේ බීජවලින් අපි හාට දැම් බැස්ස දැන් පහසේණයේ පොන්්ඩක් පහසේණය ඇතුළේ අපි ඇවිදින ගමන් මේ විෂයත් එක්ක යම්යම් පරාසයන් වොලට යන්න අපි උත්සාහ කරම්. හරිද. යම්ම් පරසයන් වවලට යන්න අපි උත්සාහරම වැඩිපුර දැනුුව අපි එකතු කරගන්න හරිද දැන් හරි දැ ගොන ලන්න ආර ශාකයක් කරන්න සතුන්ට මොවද ඇතර සාකය මොනද ස මිනිස්සුට නොකරයි මට මට හිතිච පලනම් දෙක දැප සාමාන්‍යෙන් පොදුව අපි අරගත්තාම ආහර ලබා ගැනීමට ශාකවලින් සතුන්ට සිදුවනේ ආපත වලින් සතුන්ට සිදුවන ආපතම ආහර ලබාගැනීමට චාන්ක දෙනවා එකන යාවා ආහාරයක් විදර ගන්න ඉඩකට තිෙන ඉරකට අෞෂ දෙයක් ඉවිදිටයා භාවිතා කරන්න දෙනවද ඇැද අපිට නම් ඔ මකන මිනිසාගේ කතානේ අපිට ම් අෞෂ දෙයක් ඉදියට ගන්න දෙෙන සත්තුන්ට මේක දෙන්න නැද්ද. මොකද දෙන්න නැත්තේ ඇයි කුප්පමේණිය ටික කාලා පූසා පූස බඩේ තියෙන මාරුව යා හොඳරගන්න. බල්ලා හෙම ගෙදර බල්ලක්කන්නවන එය අතු බෑ ොගක් රරි බඩේ මොක් හරි ප්‍රශ්නයක්කාමේ යනවා නොලොලටි කාපහ කන් තලකො තනකො බොඩක් න න චට චටි තන්නකල ැන්ටැ ගොලින් හපන පන තුතිරි පැරමති හපල එඒපහොක වාමනය කරලායා හොඳ කරගන්න මකැන බල්ලෝ කරන්න වැඩවලින් එක ඒ වගේ මතයි පූස කුප්පමනිිය කාන ව හිල්ලා අපි හල්තිය නයාගේ සහ පොළඟගේ කතාව ඒවගේ නයාගේ සහ මුගටයාගේ අතරද ච සට මගත කරන්න මුගටියකන්නේ සාාක භක්ෂක සතය දනෑ මාංශ භක්ෂක සතිය එතකොට නයා කියනෙ එහෙම එක්කනෙ ඉද එඒයා නයත් එෙක්ක සටනටග ල කවද මුගටයා නයාගෙන් වදින පහරවල් වලින් එයාගන්ගට එන විෂ එයා නවත්තගන්න ශාක අහරයට අරගෙන්. දැයි ඒක හහින්ද මතක තියාගද මේ අපිට මේ අෞුක්ෂද විදිහයට සත්තුන්ටත් මේ අස්ථාවහම් අනික තමයි සත්තුන්ට වාසස්ථානයේ ආරක්ෂාව සෙවන මේ සියල්ල ලබාගැන හැකියාව ලබා දෙන්න කවුද ා තමයි ත්. Uh, නිසුන්ට එහම නවුනටමෙනුසුට ව දදිකට උදව කරනවා රෙ උදවක්කරද අපි ල්ම යුගයක් පෙරගත්ොත් අපි වානරයෙක් විදිහයට හිට පුජයෝගයක්ත් ය අනකතති මුල්ම කාලය අපි නහරි අපි මෙහෙම දැන් අපනකට විදව යුගය කන අප දැන මට පෙරයුගන්නන් වද අවුරුදු තිස් පන්දා කතල ස්දාක් පෙරකාලදී අපි ත්්‍රස්සල තින්න තින ගස් පාමුල් අපි ගිල් ගස්බෙනස්සේ අපි රිංගලා ඉන්න ඇතින පණ්ුකාබේ රජුරුව ගෙන අපි කියනවට කියනකොට පණඩුකාබේ ගස්බෙනීදල බේරුුණානේ නේද. දැක මේ වගේ එහෙම අතීතයේද අපිහෙම ඉන්න ඇතින උසතු විතරක් නෙමේනේ තොර දැ මේම ප්‍රයෝජනය අරගන්න ඇති මිනිස්සුත් ඒකාලය අරගන්න ඇති. සතුන්ගෙන් ශාකවලට සිදුවන යහපතේ අන්න සතුන්ගෙනුත් ශාකයට සිදුවන කාරණාවල් ගණනාවත් තිර එක මල්වල පරාගනයට දවර මල් පරාගණයට තමයි පලවෙනි දේ මේයාගින් සිදදුට පලවෙනි දේ. ඉලකට බීජ විසරයා මගින් ශාකල ගෝවීමට බීජ විසරයාම සඳහා සපෝට් කරන කත කරන්න බිජ ව්‍යාප්ත කරලා දෙනවා. ඉරක සත්ව මළමු්‍ර වලින් ශාකවල්ට පොහොර ලැබම් මේ කතිශය වැදගත් අපි කොම්පෝස් පොහර කියලා කියනකොට නේද ගව ගොම අපි ඉතා එහෙලින් භාවිතා කරන එලූ ගේ බිටි භාවිතා කරන දැ මීට අමතරෝබුතේ දැන් තවකාරණාව ජීෝව අපි නං අරගන ඒක බොහෝ දේවල්ල පිහදාගන්නවානේදැන් අබේවෙලෝව ාම් සොල හෙම ඒ කොල්ල සම්පූර්ණයම කොම්පෝස්සොල්ට විදිහයට භාවිතාවට අරගන්නේ මේ අරගැනීම සඳහ මේ පොහොර සාදාගෙනගෙන මළමුත්‍රාවලින් සම්පූර්ණයම ශාකයට වශන මේ පොහර ටිකේගොල්ල හදාගන්නෝ කාබනිික පොර විදියට ඒ නිර්මාණය කරන්නේ මල සහ මුත්‍රාවර එහෙම තමයි මේ සත්තුන්ගෙන් මේ ප්‍රයෝජන ගන්න පොට දැ ශාකයට සිදුවන හත තම ඒගොල්ග උන්නු දේවල් ලැබෙන ඊළඟට. සතුන්ගෙන් ශාකවලට හානි සිදුවන අවස්ථ දිමිගොටු මේකලු කූහානියක් ශාක අලි පෙරලූ පොල් ගස් රුවන් ගස්වල්ට කෙටීමෙන් ඌරෝ අලසවීම සඳහා ශාක කඩා දැම මේ වගේ මේ නොසැ හැෙන දේවල් අපි සතුන් විසින් ශාකවලට කරන හාිකු විශේෂ මතක යනමරතන්ඳට මේ දිමිගටි ගොටු වලින් ශාකයේ පුදුම තරන් වර්ධනයට සහ බීජැන පලදරීම සඳහා හානි වෙනවා. ගෙදර තියෙනවනම් වැඩිපුර අඹගහක වැඩිපුර තියෙනවනම් දිමිගොටු හැදිලා තියෙනව නම් ඒ ගහේගාක් පලදාව අඩු වෙලා යන එතකොටම මේ තාත්තල් හෙම කරන්නේ ගක්ර ගහේ අතුටි කප්පාදු කන ොද දිමිගොටු අයිං කරල අවසං කරන්න බෑ බැරිහිද මොකකන්නේ ගහේ අතුටික කප්පාදු කරනවා ඒක දකින පපුල රමුටන් ගහකත් එකක් හෙවත පලාව ගාක් අඩු ෙනවා එකක් ඒගොල්ලොන්ගේයන්ගේ තිබෙන සුවිශේෂී ඇගෙන් කරන රසායිනික ප්‍රමාණයක්තිය සහ ශාකල පත්‍රට එකගොල එක් කවු කරනෙක් කහුරන මේක තුළේ ගොල්ල කරන ක්‍රියාවලිය නිසා. ඇයි තවකාරණාවතය දිමිය තරම් සත්්‍ය ලෝකයේ ලොකුමුව සහ සුපිරිම දඩයක්කරුව කියලන කියන්න දිමියට බාලඇද. ඔවු මර ප්‍රහාරය දෙන්නේ කණ්ඩෑමක් ඉදියට සේනාවක් ඉවිදිට ගිල්ල ප්‍රහාරයන් දෙන කනෙත්තම දදිමිය කියන්න. මේක තව සිද්ධ වෙනගත් මලක් හැදුනට ගෙරිි හැදෙන්නේ ඇයියි. අර ගහේ වැඩිපුරමු දෙමියනන්ගෙන්නේ කෘමී සතුන්ට ඒ මේ හැකියාවක් නෑ අර ගාට. ආවත් මොක දෙවෙන්න දමිය ගහනඔයාට පටගනකොට ආහරයට අරගන්න. සත්්‍යභක්ෂ සරමය. සරෝ සා ශාක මාශභක්ෂක සත් එක්නය යටට අහරටයල ඒ ඒ හානිය වෙනහින්ද මේ දිමි ගොටු තියෙන ශාගම ගස් වල පලදා ඉතා අඩුවෙන ට අලි පෙර පොල් ගස් රගත්තොත් ේම ි රගත්තොත්ම අිෙම පො පළල් ගත්ස් සිතරන්නමි ඔබ දිනපතා ප්‍රවෘතිය අහනවානම් ප්‍රවෘති බලනවානං පහැනිය නාලි කාවන් නොද උබ බලන්න. පහුගගේ කාලේ කුමරට බැහැලා අලි කර තිවිච් ගොයම් ටික උුදුරගෙන කාලා. පොල් ගස්ටික තප්පරයට කරලදාලා. ගිිය පලාගන්න පොල් ගිරිටිකගත් කාලා බොඩෙත් කාලා පොල් පොලත්කාලා ඔක්කොම කරලා තමයි සමර කරට සමරකට කෙසෙල් යායල් මෙැදට ැහලා මුළු කෙසල්ටික ඔක්කෝම කාලා කෙසල් ගහත් පොඩි කරලා චප්ප කර තමයි අලියන්ම අලින්ගෙන් සිදුවෙන හානි ශාකවල ඊනගක තමයි මේ කොට්ටොරු වගේ සත්තුන්ගේ විශේෂ වෙන පොඩ පොඩි පොඩි එයායා හරි දක්ෂයිනි එයායට බොහොම දිරපු තැනක් එයා හම්බ ච්චකමන් එයා මුගද කරන්න ොම ච න කම්ිචඟය හාරන්න පටන්ග. අවසාන පලේ තමයි එතනින්ගෙන වතුර කාන්දුුවනකොහටද. ගස් කඳය ඇතුළට ගස් කඳ ඇතුළටගේ හට පසේර අපි අරටුවසා එලය කියලකිව ආන්න හරි. අරටුව තමයි අරටුව තෙමින්න පටන් ගන්නු අරයාගේ බිඳ හරහා අවසාන පලේවෙන්නමකක්ද. ඒ වතුර පාර පහලට යන්න ප්‍රදේශය සම්පූර්ණයම, දිරන්න පටන් ගන ඒ ප්‍රදේශය මැරිල යනවා ගහයි එට අවසාන පළේවෙන්නකද ගහ මැද්දේ ගහනො දැන ලොකු බිලක් හැ බිලයක් හැදන පහරට බිලයක් කෙල්න කියන්න මේකට අ උඩින් සමරක් තැන්ති නපුතේ මෙ මෙහම වෙනයි දහක අත්තක් ැඩුන හම කැඩි ගේ මේ කෙඩිච තැන න්න හො දතුර ැි ර තර දිර දිරන්න පට ර මේ ඇතු හො ොහො යි ගේම පහල්ටම සමරක් අඩි විසි පහ තිය හළෙ පහලට නකම තියන්න බෙනේ බෙනය කියලා කියන්න බෙනයක් තියෙන් ඇයි අර වටෙන් ගහ අල්ලගෙන හිටියට මැද්දේ කඳ සම්පූර්ණයම දිරලිහිල්ලා ඒක ලොකු බෙනයක් විතර තිය ඒක හැදෙ ෙ ඇයි උඩින් ගෙන වතුරු පාර හැමලේ පහල්ට එන හින්ද එකදී අන ඒ සිදුවම් සිද්ධ වෙනමයි කොට්ටෝරුව කරන ක්‍රියාකාර අරකම්ගති අනෙක් එකන තමයි ඌරා රන දෙයක් තමයි පුතේ අලසිවීම ස ශාක කඩලදාන්න ඒ විතරන්න මේ මුගර කරනු උරෝ කරන ඊට වඩා ප්‍රබල දේව ඔය දැන් කුම්රු වල රැන්න බැලවොත්යම සමන්න ක්‍රම ක්‍රමිනාශක ගහ නැති ප්‍රදේශයන් වලි බහෝ වෙලාවලට කුඹරේ මේ නියරවල් අනිපැත්ත පෙරලනවා එයාගේ දළවලින් ගහලා ඇයිඒ පනූහෙනවා කන්න කමි පනුහෙමන් ආහරයට ගන්න මේ ඌර මේ වගේ දේවල් කරනවා. පුදුම දේවල්තිිකක් කරනවා මේර එහෙම අනිපත් අහරණ වැඩ කරනවා. ඒවගේ පතමයි දැන් ඔන්න ඔබට වැඩක් ම මේ කියන්න හද කුරල් කුඩු සාානන්නේ කෙේ ද කුම ද්‍රවය යොදාගෙන දැන්වන ඔබට පුුවන් පපුතේ මේ කුල්ලෝ කොහොමද මේ යෙදන්න කියන කාරන පොඩ්ඩක් හොල බලේ ද මේවා කරන්න ඕනේ බට අන්ත්‍රජාලය භාවිතා කරල වනට කරන්න හැකාව තින ඇදති දමියන් ගොටු සාදාගන්නේ කුම්මන ශාකවලද ශාකයේ කුමන කොටස් වලින්ද. ද මේදක කරන්න පරිදි යද. පුළුවන්දයක් හරි උත්සාහ කරල බලන්. එවගේ පක්ෂීන් ලේනුන් වඳුරන් ආදී සතුන් ආහාර ලෙස ලබාගන්නා ශාක කොටස් මොනවාද. ශාක කොටස් මනුවද කියර පොඩ්ක් හොල බල. මල්වල පැණිබීමට එ සත්තු කවුරුන්ද එම සතුන්ගේෙන් ශාකවලට ලැබිෙන ප්‍රයෝජනය කුමක්ද. කොයන්න පොඩ්ඩක් සෙනුසුරදරද දවස්සකයේදී මේටික පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න එලියට බැහැල තමුන්ගගෙවත් ඇවිදින් ළඟපාතකගෙවල් තිෙනවා හිතවජ්්‍යවල් පොඩ්ඩක් ගහි ඇවිදිල බලන් ඒවැෑ කොහොමද තැන්වල සිද්ධවෙෙන පක්ෂීන් ලේනුන් වඳුරු විශේෂයෙන්. ආහාරය ලෙස බාගන්න ශාක කොටස් මොනවද කියලා හොය පක්ෂීන් සහ ලේන. ඔබට මේ ලේනු කියන සතා පිළිබඳ උබහරි අහිංසකයි කියරන්නේ උබහිතාගෙනින් මෙ අවගේ නිදීක්ෂණය කරලා බලන්න හො මෙයා කොච්චර අහිංසකද කියල බල මෙයා මොනවර්ගේ ආහාර ගන්න සතෙක්්ද කියලබලන්. වදුර කොච්චර බුද්ධිමද්ද කියල බලන්න හොලා අත්තරන්ද විපතේ මෙ අපි කරන්න ඕන මෙ හොයලා බලන්න. දළඹුවන් ගොල්බෙල්ලන් ගවයන් ආහරයට ගන්නේ ශාකවල්ල කුමන කොටස්ත. එමගින් ශාකයට සිදුවන හානිිය කුමක්ද. ඉති මෙන්න මේ දේවල් ටික ඔබ අනිවාර්යෙන්ම මේ දවස් දෙක තුනේදී උබ කරලා තියෙන්නවා. කැමතිද කැමති. මේම පොඩ්ඩක් හොයලා බලන් මේ දැනුම අරගන්න මය රත්තරන් දුයපතමය බොහොම වටිනාක් දේවල්. මෙ ප්‍රයෝගිකව ඔබ විසින් කළ යුතුම දේවල්. ඔබ හිතන්නක දළඹවා ආහාරයට ගන්නේ ඔබයි මමයි කිව්වට ඔබ ද ගොල් වෙල්ල හරියට ගන්න මොකක්ද කියල බල්ල තියෙනවද බලන්න ඕ. ගවයන් ආහාරට ගනකට කොම්මර මුණ ු තැංගොල්ද මේ කාගෙන ගිහිල්ල තියෙන්නේෙ කියලපොඩ්ඩක් බලන්නේය හංගොල්ල ඔබ දැක තිනවද හංගොල්ල කිල්ල පිහඳුන් සතෙක්කන්නව දැ මේ ගොලු බෙල්ලට තියෙනවා කට්ටක් එයාට බේරි හංගොල්ලට්ටක් නෑ ඇ ගොළුබෙල්ල වගේම සතික් හරිද ඒ සතා මොනුවද ආහරයට ගන්නකිර පොඩ්ඩක් හොලබල ය මාශිපක්ෂක සතතිද නැත්තැන් ශාකපක්ෂක සතද කිරත් පුතේ ඔබට හොයන්න පුලුවන් ඔබ තුන්න හතර සේණ පහුරපු අයනෙ දැ ො ඔබ දන්න මේ සත්තුන්ගේ හැසිරීමසා ඒ කොල්ලන්ගේ සුරූපය . ඔබ මේ නිරීක්ෂණ හැකියාව ඔබ වර්ධනය කරගන්න නම් ඔබ මේමඒ විදිට කරන්න ඕනෙදනැද්ද අනිවාර්රෙන්ම්ම කරන්න නමයි රත්තරන් දුපුතේ අපි ප්‍රායෝගිකව තමයි අපේ ජීවිතය අපිඉගෙන ගන්නතියෙන් රොබට් නොක්ස් කිව්වා වගේ ලෝකන්න සියල් ලංකාවේෙන සියලුම් මිනිසුන්ට ලඩකට රෝගයකට බේෙතක් ගන්න යන්න නෑ කිසිපු දරක හැමෝම හොඳ වෙද කියර තමයි කිව. ගමයින් වෙදරාල්ටත් වඩා හොඳට වෙදක මදන්න අත්බෙහෙත් දන්න එහම කට්ටි අපි අපි නොසෑහෙන්න ශාකත්ක බැදිච්ච මිනිස්සු අපිට මේවා එකිනකාට කොච්චර කිය දීනත්තුති අපිට කතා කලා අවසන් කරන්න බැරි තරම් සාශාකත එක් ැලෙන් අපට මේ දෝගිෂ ජීවත්වන බෑ හැබැයි ඒවගේම මයි නිරීක්ෂණහැකයා වැඩිරගත්ත නැත්ත අපි ජීවිතය යග්‍රහහි කරන්නද ඇතම රද පත නොබට වැඩත්තින කරන්නද හෙටේ නව චන්ද මාලිටීච සෙනු රාධ සහ හිරදවස්තගේ පැයක් තියෙන ඔබට ප්‍රශපතරය පිතුරු ලියන් ඊලකට තවකත්වෙන මොකක් තිේ සුජවසයන වසෙන්සුල සහිද දවස්තෙකට සම්දහවස සතුනට එනව මම අයි නැවත ප්‍රශපත්තර ඒසාගච්චා කරන්න මේ වැඩට කරන්න ගම ම කිව්වේ ගස්සල්ලක් බැඳල ජීවිතය ඉදිරිට අරගෙනයන උත්සාහ කරන්න ඒ තමයි ඔබේ ජීවිත මහා පුදුම තරන් දැනුමක් ගෙන දෙන විෂවිද්‍යලයක් වී සමහරක්කට ඔබේ ගවත්ත සහවට පරිසර අරන්ද ප එන ගගේ ගන්න සිරදට සබදවසක් කල පාථනා කරන අබුවන් රතරතු. දෙදහස් විසිදක ශිෂ්ෂත්ව විභාගයට පෙනේ සිටින දරුවන්ට DP එඩියකේශන් හරහා නොමිලේ ගෙනේෙන ශිෂ්්‍යත්ව විභාගාත්වවැල. D. ේනානායක විද්‍යාලයේ ප්‍රවීනාචාරය මංජුල මහන්ත්‍ර ගුරතුමා සුජීව වර්ණකුලසූරිය ගුරුතුමා හා චන්දිමාලි කුලතිලක ගුරුතුමියගේ මෙහේවීමෙන් සෑම දිනකම සවස හයේ සිට හතයි තිය දක්වා. YouTube ලයිව තාක්ෂණය ඔස්සේ DPඩියකේශන් ගනිතයනාලිකාවෙන්. සඳදා සහ අංහරවාතා සිංහල මංචුල මහෙන්ද්‍ර ගෘරතුමන්. බදාතා සහ ප්‍රහස්පතින්දා පරිසරය මංජුල මහහින්ද්‍ර ගුරතුමාන් සිකුරාතා පළමුසතිය ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව මංජුල මහන්ද්‍ර ගුරුතුමන් සිකුරාතා දෙවන සතිය ඉංග්‍රීසි චන්ධිමාලි කුලතිලක ගුරුතුමිය සිකුරාතා තුන්වන සතිය ප්‍රශ්නපත්‍රසාකච්චාව මංජුල මහේන්ද්‍ර ගුරුතුමන් සිකුරාතා හතරවන සතිය දෙමල අන්දි මාලි ුලතිලක ගුරුතුමිය සෙනසුරාද සහ එරිදා ගනිතය සජීව වර්ණසූරිය ගුරුතුමාන්. දෙදහස් විසි දෙක ශිෂ්‍යත්ත විභාගේ ජයගන්න ඔබත් DP එඩියකේශන් සමඟ එක්වන්න. ඩDP එඩියෝකේෂන් ටෙලගරෑම් ගිනුම හරහා. පලේස්ටෝ ඇ්ස්ටෝ හෝ හවාවි ඇ්ගලරි වෙත පිවිස DP එඩියකේශන් ඇ් එක අදම ඩන්ලෝඩ කරගෙන සජයවී පන්ති සමග සම්බන්ධ වන්න.